හොඳයි, තිරුදනා, තිරුවන් සරණයි. අද මේ ප්‍රශ්නට අමතරව තව ඔන්ලයින් ප්‍රශ්නත් ගොඩක් කරලා තියෙනවා. ප්‍රශ්න ගොඩ වැඩි සෑහෙන. මං හිතන්නේ මේ ටික විසර ගන්න සතියකද එක දිගට විසර ගන්න වෙයි. ඔන්ලයින් ප්‍රශ්නත් එකක් දෙකක් කරලා අහන්න තියෙනවා. ස්වාමීන් වහන්ස, අනුෂය ආසය යනු කුමක්ද යන්න උදාහරණ සහිතව විස්තර කර දෙන්න. ඔව්, දැන් අපි ඉස්සෙල්ලා විස්තර කළ දුන්නා මම හිතන්නේ. දැන් දෙතුන් වතාවක් විස්තර කළ දුන්නා ආසය අනුෂය කියන එක. දැන් මීට කලින් විස්තරය ඒක තමයි. මීට කලින් එක විස්තර කරා ආසය ගැන, අනුෂය මොකද්ද? ආසය ගැන ඇසුරු කරපු නිසා අර ධම්ම ලෝකේ අපේ ධම්ම ගොඩ ගැහිලා තියෙනවා. අන්න ඒ නිසා ඒවට අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් ධර්මයක් ඝට්ටනය කරලා පුතාගෙන මතක් කළ දුන්නා. අන පුතා කළ දුන්නට පස්සේ ඒ පුතා පිළිබඳ රාග දේශ මෝහ මොහක්කර අදහසකට අනුකූලව ක්‍රියාත්මක වුණා. අනුව ක්‍රියාත්මක අනුෂය කියනවා ආසවගෙන ඇසුරු කරපුවා. ආසවගෙන අපි දැන් ආසවගෙන ඇසුරු කළ පැහැෙනවා මේවා. ඒකෙන් අපි හිත උදාහරණයක එක දෙයක් අරගෙන අපි මේ අපි මුදල් එකතු කරන එක. සල්ලි මට කෝටිපතියෙක් වෙනවලු, බිලියන කෙනෙක්, මිලියන කෙනෙක් වෙනවලු හිතාගෙන මුදල් එකතු කරන වැඩේම හිතේ තියාගෙන ඕකම එකතු කරනවා. එකතු කරද්දී මුදලුත් එකතු වෙනට අමතරව ඊට අනුරූප මානසිකත්වයේ මම අර කෝටිපතියෙක් වෙන්න ඕන කෙනක වැඩෙන්න ගන්නවා. වැඩලා වැඩලා අන්න ආසය ඇසුරු කරපුවා. අනු ඒකට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. අනුව කියන අනුසය. අර ඇසුරු කරපුවා අනුව ක්‍රියාත්මක මේක පල් වෙන ගන්නවා. ඊළඟට මෙයාට කොච්චර මොන ලෝකේ මොනවා තිබුණත් වැඩක් නැහැ. මේ කෝටිපතියෙක් වීම තමයි වැඩගත්කම. මේක ගිහිල්ලා සමහරලාට වෙනවා ඒක හරහා පිස්සු හැදෙනවා. හොඳට බලන්න පිස්සන්ගේ පිස්සොත් එක්ක අරගෙන කතා කරලා බලන්න හැමතිස්සෙම පංචකාම ආශ්‍රවාදයක් අරගෙන ඒකම දිගින් දිගට හිතලා කියලා කරලා තමයි පිස්සු හැදලා තියෙන්නේ. අර එකක්ම ඇසුරු කළ ගිහිලා ඒකට අනුව සයනේ වීම, අනුව ක්‍රියාත්මක වෙලා අනුව අනුසය ගැන අනුව ක්‍රියාත්මක වීම. අනුසය ගැන අර ඇතකින් අන්තයේ තියෙන කන්නේ මීට කලින් විස්තර කරේ මේ නංගිහා ප්‍රශ්නෙට. අනුසය ගැන කොහෙද තියෙනවා කියන කන්නේ මේ තියෙන. රාගට අනුව ක්‍රියාත්මක කරන දේශයකට දේශන තවර බැන්නට පස්සේ තරහ යනවා. අන්න බැන්නම තරහ යන්නේ. මේ බැනපියක ඇතුලේ මොකක් හරි මගේ හිතරි දොන්නේ යමක් තිබුණා. බැනපියකෙ තිබුණේ නැහැ. ඒ වචන විතර ස්වර තිබුවේ. කෙනෙක් කතා කරන ස්වර ක්‍රියාත්මක ස්වර ශබ්ද ඇහෙනවා. ශබ්ද වල තියෙන්නේ ওই ස්වර ටික තියෙන්නේ. ශබ්ද පරාසයක් තියෙනවා. 12000 15000 20යි 20000 අතර. 20යි 20000 අතර සංඛ්‍යාත තමයි කනට ඇහෙන්නේ. දැන් ওই සංඛ්‍යාතනේ මොන සංඛ්‍යාතද ගැහුවම බැන්නම රිදෙන්නේ? රිදෙන සංඛ්‍යාත තියෙනවද? දැන් ඔය සංඛ්‍යාතිකම සින්දුවක් කියන්නේ 20යි 20000 සංඛ්‍යාත ඔච්චරයි තියෙන්නේ. වෙන මොකක් නැහැ. ඔය සංඛ්‍යාත ටිකෙන් තමයි අපි සද්දන ගොඩ ගන්නෙ. කනක් ඇහෙන 20යි 20000 අතර කෙනෙක් කතා කරනවා. ඔය කතා කරන රේන්ජ් එක අපිට ඇහෙනව නම් මොකද්ද? 20යි 20000 අතර සංඛ්‍යාත. 20යි 20000 අතර සංඛ්‍යාත වලින් හිත රිදවන මොන සංඛ්‍යාතද තියෙන්නේ? එහෙම සංඛ්‍යාතෙම තියෙනවද? තියෙන දෙයක් නැහැ. හිතට සතුටක් දෙන සංඛ්‍යාත තියෙනවද? ඒව සංඛ්‍යාත උපේක්ෂා මොකවත් නැහැ ඒකේ. හැබැයි මොකද කරන්නේ? ඒව අලලා අපි රාගදීව හදාගෙන යන ඕන තරම් තියෙනවා. ඉතින් ඒ මනෝමූලික නිර්මාණයක් හැරෙන්න අණුව ක්‍රියාත්මක කළා. ඒව අර සද්දවල තිබිච්චව නෙමෙයි. අනුෂය කියන්නේ ආසව ඇසුරු කරපොට අනුකූලව අණුව ක්‍රියාත්මක වෙනවා. අන අර අතීත ගතියක් අරගෙන ඉන්නේ එහෙමයි. දැන් අවසානයේ චුති මිනිසෙක් මරුණට පස්සේ අහනවා ගතිය මොකද උපත මොකද්ද? එතන මිනිසෙක් මේ අද්දැවේ අවිද්‍යාව පත්‍යා සංඛාර කර කර ඉඳලා ඊට අමතරව ගතියක් හදා ගන්නවා. අපි කියන බලු ගති, බලල ගති කියලා කියන සත්ව ගති, දේව ගති ඕනකක් තියෙන පුළුවන්. මෙන්න මේ ගතිට අනුකූල උප්පත්තියක් හදා ගන්නවා. එතන ඒ උප්පත්තිය හටගත්තට පස්සේ ඒ උප්පද්ද පෙර කර කර්ම විපාක එනවා. අරවට අනුකූලව. ඒ විපාකයෙන් සැපයි දුකයි උපේක්ෂා දුන්නාට පස්සේ ඒව පිළිබඳව නැවත රාග දේශ මොහන්ගේ තමයි කෙලෙස් හටගන්නේ. ආන කෙලෙස් හටගන්නේ නිරෝධ කරගත්ත විපාකේ නවත්තන්න බෑ. ඉතින් ඔය කාරණේ එක සැරයක් දෙසරයක් අහලා තෝරගත්තාම ඉතින් තේරෙන්න ඕන. ඉන් එහාට තේරෙන්නේ නැත්නම් කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒකයි. ඒ ඔය හැම එකකම තියෙන සීමාවක් තියෙනවා. දැන් අර මේ බුද්ධාගමේ තියෙන විෂයන් ටික හරියට අර ඒ ලෙවල් මැස් පාඩම් වගේ. හැම කෙනාටම තේරෙන්නේ නැහැ නේ. යන්තම් ටිකට් ටිකක් එහෙමම තේරෙනවා. තේරෙනවනේ? අර කලා විෂයක් වගේ, සාහිත්‍ය විෂයක්, සින්දුවක් රස විඳිනවා. හැම කෙනාටම රස විඳින්න පුළුවන්. ඒක මේක අමාරුයි. මේක ටිකක් ටෙක්නිකල් ජාගන් එකක් තියෙනවා. ඒ ටෙක්නිකල් ඒවා තේරෙන්න ඕන.
තියව දෙසරයක් තුන්සරයක් හතරසයක් කියලා දෙනවා ඉන්හිහට කියලා තේරෙන්නේ නැහැ. මොකද ඒක ඒ තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒකට වදින්නෙම නැහැ. කොච්චර හරි මේක පටලවා ගන්නවා. ඒක ඇරෙද්දී ඒ ඒ ඒ රටාවට හිතන්න පුරුදු වෙච්ච කට්ටියට ඒක තේරෙනවා. ඒව ඉදෙන්නේ පාරමිතාවෙන් තමයි ඒ වෙන්නේ. දැන් නැත්තම් අපි බණ අහන සීළු දා නිවන් දකින්න නැති එකනේ. දැන් ඉස්කෝලේ පන්ති කාමරේ මතක ඇති 40 දිනේ කියන්නේ 40 පන්ති පළවෙනි වෙන්නේ නැහැනේ. අර අන්තිමයා වෙන කෙනාට කොච්චර කිව්වත් මේ කියන්නේ නැහැ. හැබැයි එයාට කියලා අර මම තමයි කියලා දුන්නේ. ඒක තමයි මේ ඕන තරම් විස්තර කරලා ඇති. තව මොනවද දැනගන්න ප්‍රශ්නේ තියෙන්නේ? ආලෝකේ anu ලෝකේ දෙයකි. ඔබ වහන්සේ ප්‍රීති සුඛ ආලෝක පැමිණිය පැමිණිදැයි මිනිසුන්ගෙන් අහනුවේ ඔබ වහන්සේ අනාර්ය භාවනාවක් වඩන හේයි නේද? එසේ නොවේ නම් දුටු නිවන යනු කුමක්ද? දුටු නිවනට හේත තබා ආර්ය දහයන් නිවැරදිව වඩා ගන්න ආකාරයේ විස්තර සහිතව විස්තර කර දෙන්න. දැන් ඔය ප්‍රශ්නෙත් ඔය වගේම ප්‍රශ්නයක්. හැමදාම කියනවා කියනවා ඒක ඔලුවට යන්නේ නැත්තේ ඒක ගැඹුරුකම වැඩි නිසා. දැන් ඕක අපේ කර්මස්ථාන නිකන් අහන් ඉන්න තියෙන මොකද්ද මේ ආලෝක ගැන භෞතික ආලෝක නෙමෙයි කියලා. හැබැයි වෙලා තියෙන එක දැන් මම උදාහරණයක් කියන්න ඔබලට. දැන් කෙනෙකුට කියනවා කොළඹ ඉඳලා යාපනේ යන්න කියනවා. දැන් යාපනේ යන්න කියලා අපි මෙහෙම පාරක් කියලා දෙනවා. මෙන්න මේක තමයි පාර. මෙහෙ ඉඳලා කොළඹ ඉඳලා තමන්ගේ වාහනේ අරගෙන වාහනෙන් නුවර පාරේ හොම යන්න. යනකොට අඹේපුස්ස කියලා හන්දියක් හම්බ වෙනවා. අඹේපුස්ස හන්දිය වමට හැරෙන්න. වමට හැරලා යනකොට අහු වෙනවා කුරුණෑගල ටවුන් එකක්. තව කුරුණෑගල ටවුනේ දිගටම එහාට යන්න. යනකොට හම් වෙනවා දඹුල්ල කියලා නගරයක්. ඒකක් පහල තව එහාට යන්න. යනකොට හම් වෙනවා අනුරාධපුරේ යාපනේ හන්දිය කියලා කරන නුවර. මොකද අනුරාධපුරේ. එතනින් කෙලින් පාරේ යන්න. කෙලින් පාරේ තව යනකොට ඔය මැදවච්චි ඔක්කොම පහු කරගෙන ගිහිලා අවතන යාපනේට යනවා. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් කියලා දීලා දැන් ගිහිල්ලා දැන් මෙයා මගට ගියාට පස්සේ අපි කෝල් එකක් දීලා අහනවා මල්ලි දැන් කොහෙද ඉන්නේ? මහාමුදුනේ හරි මල්ලි හරි කියලා කියනවා. දැන් මේ අඹේපුස්සේ හන්දිය තමයි ඉන්නේ. දැන් අඹේපුස්සේ හන්දිය ඉන්නවා කිව්වා කියන එකේ තේරුම එයා අඹේපුස්ස උපාදාන කරන් ගියා නෙමෙයිනේ. එයා යන්න හදන්නේ කොහෙද? එයා යන්නේ යාපනේ යන්න යන්නේ. අන යාපනේ යන්න කියන එකේ හිත තියාගන්න එක තමයි දුටු නිවන හිත තියාගන්නවා කියන්නේ. තේරෙනවනේ? දැන් මේක කියලා දෙනවා මේ අවසාන වතාව මම හිතන්නේ මේ කොයිතරම්නම් වෙලා කියේදීලා ඇද්ද යාපන අන මුඛ නිමිත්ත කියන්නේ මොකද? සෝවාන ඵලයේදී දුටු නිවන තමයි යාපනේ. ආනේ තමයි අපිට අපේ ડેස්ටිනේෂන් එක කෙලවර. ඒකට යන්න යනකොට ඒ කෙලවරේදී යන්න තියෙන සංදි ස්ථාන තියෙනවා. තේරෙනවනේ? දැන් අරයට කෝල් එකක් දුන්නාම පස්සේ අහන කොහෙද ඉන්නේ? දැන් මම ඉන්නේ කෑගලේ හරි ඉන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දම්බේ පුතෙන් හැරෙන්න කිව්වද හැරලා නැහැ දැන් මේක. මොකද වෙලා තියෙන්නේ? ඒ හන්දිය මිසෙලා කියලා දැන් ඉන්නේ කෑගල්ල. තවට යකල ගහවද මේ දෙන්නේ කඩු ගන්නාවේ ඉන්නේ. දැන් මේක නුවර පැත්තට ගිහිලි ඉවරයි. දැන් පාර වරද්දගෙන ගිහිල්ලා. දැන් මේ ගිය අපි දැන් මේ කර්මස්ථාන වඩනකොට දීලා තියෙන යම් කිසි ක්‍රමවේදයක් ප්‍රථම ධානයේ, ဒုတိය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ ලක්ෂණ දීලා තියෙනවා. පළවෙනි ධානයේ ලක්ෂණ මොකද්ද? සවිතක්කං සවිචාරං විවේකජ ප්‍රීති සුඛ. ඉතින් මේකට කලින් හොයන්න ඕනේ මොකද්ද? බුද්ධ සාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙළවර තමයි සම්මා සමාධිය. සම්මා ඥාන විමුක්ති ලැබෙනකන් සම්මා සමාධිය වඩන්න ඕන. මේ සම්මා සමාධිය මොකද්ද කියලා බැලුවම සාරිපුත මහරහතන් වහන්සේ හැමතැන විස්තර කරලා තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දහයන්. දැන් මේක ත්‍රිපිටකයේ දීලා පෙන්නලා තියෙනවා. මේ සමාධිය වඩන්න කියලා බුද්ධ සාසනයේ කොහොමද විස්තර කරන්නේ? සමාධිය කියන්නේ මොකද්ද? දහයන් හතර සමාධිය කියනවා. එක්කෝ ඒක අවිතක්ක අවිචාර විදිහට වඩන එක්කෝ සවිතක්ක සවිචාර විදිහට වඩන්න ඕන. අපි හිතමු දැන් මේක අපි සවිතක්ක සවිචාර ක්‍රමය හදාගත්තා නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දහයන් එක වෙලාවට වඩන එක තමයි අවිතක්ක අවිචාර කියන්නේ. ඒකෙදී දහයන් ක්‍රමයක් නැහැ. එතන කොහෙන් හරි කම නැහැ සම්මා සමාධිය පූර්ණ වෙන්න ඕන. සම්මා සමාධිය පූර්ණ වෙන අපි හොයාගත්තේ දැහැන් කමේ නම් තෝරගත්තේ. පළවෙනි දැහැන් ලක්ෂණ මොකද? සවිතක්කාන් සවිතා විවේකජ ප්‍රීති සුඛ. ඉතින් මේ පළවෙනි දැහැන්ට කෙනෙක්පත් උනාද දැනගන්නේ කොහොමද? දැන් අපිට නෑ නුවණක් අනික් කෙනා දැහැනක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න. තේරෙනවද? එහෙම ඥාන අනික් අපිට නෑ. දැන් කෙනෙක් දැහැන් වඩාගෙන ආවම දැන් මම අහන අහුවම්පත් කියනවා දැන් දැහැන් ලක්ෂණ වලින් තමයි අරේ වැඩනදල හොයාගන්නේ. ඒ ලක්ෂණ අනික් කෙනා ගහන ඔයා දැන් මොකක්ද අහන්නේ ප්‍රශ්නේ? එතකොට පළවෙනි දැහැන තියෙනවද නැද්ද කියලා අපි තෝරගන්න අනික් කෙනාට තෝරගන්න. කෙනෙක් කැලකම මම දැහැන් වැඩිගෙන යනවා කියවම පස්සේ අපි මොකක්ද අහන්න? පළවෙනි දැහැන දිහා හොයාගන්න මොකක්ද අහන්න ඕන? අර ධානාංග හතර තියෙනවද නැද්ද? දැන් මොකක්ද අහන්න ඕන? සවිතක්ක කියන්නේ මොකද්ද? කර්මස්ථානෙ. සවිචාරය කියන්නේ මොකද්ද? ඒ අහපම හිත හැසිරෙවුවා. සවිතක්කයි සවිචාරයයි කියන එක අපි කළ යුතු වැඩක්. සවිතක්කේ කරනකොට මොකද්ද මේකේ අරමුණ? සවිතක්කේ අරමුණ තමයි දුටු නිවන.
ඒතන් සන්තන් ඒතන් පනිත යදදන් සබ සංකාර සමතව සබූපති පරිනිතක්ගෝ තන්නක්කරගන නිබාන අන්ති මේමකද සවිතක්කේ ඒ ගැනමකක්ද ඔය කර්මස්ථන මොකද තියෙනෙ ලෝකයේ කිසිවත් තියෙනවද ඕකේ කිසිවක් නෑ අන්න එකත සඳ සූතය ගැන ලෝකයේ කිසිවක් අරමුණක් ගන්න ඇතුව ආර්ය ධ්‍යාන වන්න ක්‍රමේ මෙනිහික නෝක මෙන්න මේක මෙනිහි කරන්න දුටු නිවන මෙනිහි කරනවා ඒ දුටු නිවනම හිත දියන් ඉන්නවා කර්මස්ථානයේ සවිතක්කය සවිචාරය දුටු නිවන ඒකේ හිත හසුරුවනවා මේ වැඩ දෙක කරන්න තියෙනවා ප්‍රීතියයි සුඛයයි ලැබෙනවද නැද්ද ලැබෙනවා දැන් කවුරු හරි කෙනෙක් ප්‍රථම ධ්‍යානට පත් වෙලා ඉන්නවද හොයාගෙන කොහොමද ওই ධ්‍යානාංග ටික තියෙනවද කියලා අහන්න ඕන දැන් මම මෙහි ඉඳලා යාපන යන උපදෙස් දීලා යවුවා යවලා කවලා අද්දාහන මලි දැන් කොහෙද ඉන්නේ ආයෙ පරගෙන හාමුදුරේ මම දැන් අඹේ පුසි හන්දි ඉන්නේ දැන් වැඩි හරිද වැරදිද හරි කියපු වාරේ හරි කවුරු හරි කෙනෙක් කියනවා නෑ මම දැන් ඉන්නේ ගාල්ල කිට්ටුවේ ඉන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ මේක සම්පූර්ණ මාර්ගේ වරද්දගෙන දැන් මේ මෙයා මේ ගාල්ල පැත්තේ ඉන්නවා අර අඹේ පුස්සේ ඉන්නවා කිව්වම පැත්තේ දැන් මේ මිනිස්සේ අඹේ පුස්සේ යනවා කියන එක තියෙන අඹේ පුස්සේ උපාදානකන්ද යන්නේ මේ අඹේ පුස්සේ බලාපොරොත්තුෙන්ද යන්නේ අඹේ පුස්සේ බලාපොරොත්තුෙන් යනව නෙමෙයි යාපනේ යන්න බලාපොරොත්තුෙන් යනකොට අඹේ පුස්ස හම්බ වෙනවා අඹේ පුස්ස හම්බ වෙන තු යාපනේ යන ක්‍රමයක් නෑ මේ පාර දිගේ කාර්ය වැටහෙනවනේ දැන් හිතපුවා මේ මේ කාම භූමියේ ඉඳලා එක සැරේට නිරෝධ සමපස් සම්බන්ධ ක්‍රමයක් නෑ අනුපූර ශික්ෂා අනුපූර ප්‍රතිපදා. ඒකට තියෙන ප්‍රතිපදාව මොකක් තියෙන්නේ? ප්‍රථම ඥානෙ, ဒုတိය ඥානෙ, තෘතිය ඥානෙ, චතුර්ථ ඥානෙ, ආකාසානජ විඥානංච ආකින්චඤ්ඤායත නේව සංඥා නාසඤ්ඤායතනය සංඥා වේද ඇත නිරෝධය. අන යාපනේ කෙලවර උතනයි. තේරෙනනේ? එතෙන්ට යන ගමන් මාර්ගයේදී සන්ධි ස්ථාන තමයි අර තියෙන්නේ. දැන් ටික වෙලා කරලා තව පෑද්දයක් ගිහලා අන මලි දැන් කොහෙද ඉන්නේ? ආහම දැන් ඉන්නේ මේ කුරුණෑගල කිට්ටුව. දැන් පාර හරියි. තේර තව ටිකක් කරලා අහුවම් පස්සේ එයා කියනවා මේ රත්නපුරේ කිට්ටුවේ ඉන්නේ. දැන් මොකද තියෙන්නේ? වෙන කොහෙද ගිහිල්ලා? දැන් භාවනාවේ ගිහලා ටිකක් කරලා එන කොහොම මොකද වෙලා මොකද මොනවද දැනෙන්නේ දැන්? මුකුත් නැහැ ආහමනේ භාවනාවට වාරන විනාඩි 5යි. දැන් මුකුත්ම දැනෙන්නේ නැහැ. දැන් මොකද හොඳ රෝම නිින්ද ගිහිල්ලා. නිරෝධ සමපත්තියම නෙමෙයි. දැන් වරද්දගෙන හරියද පාර? දැන් මේක අහන්න නැතුව දැන් එයා ඉන්නතර කොහොමද අපි හොයාගන්නේ? දැන් මේ ප්‍රීති සුඛ ඕවා තියෙනවද කියලා අහන්නේ. ඒව බලාපොරොත්තුෙන් ගන්නව නෙමෙයි. ඒව සන්ධි ස්ථාන. ඒව පහු කරන්නේ නැතුව දැහැන උඩට යන්න බෑ. දැන් පළවෙනි දැහැන පහු කරන දෙවෙනි එකට යන්න බෑනේ. දැන් ඉස්සෙල්ලම හොයන්න මේක කොහෙද ඉන්නේ? මේ කර්මාතන කියෝගි හිට වැඩ නෙමෙයි තමන් කොහෙද ඉන්නේ? තව කට්ටි ඉන්නවා. හාමනේ ඒ පරහනම බාහිර හිතුවේ එනවද? ඇයි මේ බාහිර හිතුවේ එනවද අහන්නේ? විතක්ක ਵਿਚාර තියෙනවද මේ අහන්නේ? විතක්ක ਵਿਚාර තියෙද්දි ප්‍රීති සුඛයි දැනෙනවනේ. දැන් මෙයා කොහෙද ඉන්නේ? පළවෙනි දැහැනේ. දැන් පළවෙනි දැහැනේ ඉන්න බව තෝරනත් දෙවෙනි එකට යන්න ක්‍රමයේ කියලා දෙන්න තේරෙන්නේ නැහැනේ. තේරෙනවනේ? භාවනා කරන සියලු දෙනාගේ මං අහන්නේ දැන් මොකක්ද දැනෙන්නේ? ප්‍රීති දැන සුඛ. ඒක වෙන සන්ධි ස්ථාන. දැන් අර මිනිහට කෝල් එකක් දැම්ම යාපනේ යන්න ගියම අහන මල්ලි දැන් කොහෙද කුරුණෑගල කිට්ටුවද ඉන්නේ? දැන් කුරුණෑගල කිට්ටුව ඉන්නවාද කියලා අහන්නේ. කුරුණෑගල බලාපොරොත්තු වෙන්නේ යනව නෙමෙයි මේ. යන්නේ යාපනේ බලාපොරොත්තු වෙන. හැබැයි යාපනේ බලාපොරොත්තු යන ගමනේ මගදී සන්ධි ස්ථාන විදිහට කුරුණෑගල හම්බ වෙනවා. දැන් කුරුණෑගල හම්බෙන්නේ නැතු යන ක්‍රමයක් නෑ මේකේ. පයින්න යන්නේ ඒ පාර යන්නම වෙනවා. තේරෙනවනේ? දැන් ඊළඟට අහන බාහිර හිතුල් තියෙනවද නැද්ද? අනේ හාමනේ බාහිර හිතුල්ලා මොකුත් නෑ. ප්‍රීති සුඛ හොඳට තියෙනවා. දැන් මොකක්ද ධානේ? දෙවෙනි දැහැන. දැන් මේ යන්නේ දෙවෙනි දැහැන බලාපොරොත්තු වෙන්නේ මේ යන්නේ? නෑ නෑ චතුර්ථ ධානය හෝ නිරෝධ සමාපත්තිය බලාපොරොත්තු එතන නිවන් පූර්ණ කරන ගමන යන්නේ. මේක මේ මේක සඳහා වඩනකොට මේවා අතරමැද සන්ධි ස්ථාන. දැන් මෙහි ඉඳලා යාපනේ යන්න ඔය කුරුණෑගල අඹේ පුස ඔය ටික පහු කරලා යන්න ක්‍රමයක් නෑ. ඒක තමයි ක්‍රමවේදය. ඒක බලාපොරොත්තුෙන් ගියොත් එම අපි දැන් අපි හිතමු මෙහෙම කම් යාපනේ යන්න කියලා මෙහෙන් ගිහිලා මගදී අපි හිතමු අඹේ පුස හන්දියේදී හම්බුණා හොඳ අපි හිතමු මෙයාට මැණික් ගලක් හම්බුණා. ආන හොඳ එකක් හම්බුණා. දැන් මොකද කරේ? මෙයා යාපනේ යන්න නවත්තලා එතන පැලපදියම් වුණා. දැන් මොකද කරන්නේ? එයා එතන සල්ල කරා උපාදා තණ්හා වුණා. දැන් මොකෝ වෙන්නේ? එින් එහාට යනවද? නෑනේ. තව ටිකක් එහාට ගියා කුරුණෑගලට ගියා කුරුණෑගලදී හැමෝම තව කෝටිපති ව්‍යාපාරයක් වුණා මේ මහත්තයා යාපනය යන්න ඕනේ මංගට ඔක්කොමද මේ නවතින්නකෝ අනේ ෂෝක් හරි ෂෝක නිච්ච සුඛ අත්තනක් හම්බුණා එතන නතුන දැන් මොකද ඉන්හට යනවද යන්නේ නැහැනේ මෙන්න මේ වගේ මේ ධානතලට යනකොට දැන් ආ ප්‍රීති සුඛ අසීමිත ලැබෙනවා පළවෙනි දැහැන්ට ගිහිල්ලා ඒක සල්ල කරොත් තණ්හා කරොත් බැඳුන මොකෝ වෙන්නේ ඉන්හට යන්නේ නැහැ ඉතියා එයාගේ අවිද්‍යාව නමුත් මේක මේ ක්‍රමයේ හැරෙන්න සම්මා සමාධිය පුරන වෙන ක්‍රමයක්වත් නැහැ අර පංචකාම ආශ්වාදයේ විඳ විඳී මිනිසයාට ඒ ආශ්වාදයෙන් මිදලා එකසැරට මිදෙන්න බැරි නිසා අනුපූරක ශික්ෂණය කරලා දීලා තියෙන ක්‍රමයක්. ප්‍රථම ඥාන, ဒုတိය ඥාන, දෙවෙනි දැහැන්ට යනකොට බාහිර හිතුවේ ගැන මුකුත් නැහැ.
ගේදුර ඊට කන යානවන මොකුත් මතක් වෙන්නේ හරියට ප්‍රීතිය සුඛේ ඉන්න පුළුවන් අර පංචකාමලෝයේ සුවහි විඳ යම්සේද ඒ ආගර මෙතන ඉන්න පුළුවන් ඉතින් මේ මාර්ගය හැර වෙන යන මාර්ගයක්වත් නැහැ ඒ කායන මාර්ගයේ සතර දහම් පුණවල සම්මා සමාධි පුණ ගන්න ඕන ඉතින් මේ ක්‍රමයේ අකමැති අවිතක් අවචාන කියත් කමකුත් නැහැ ඒතර එක සැරේටම චතුත් දන්දන හිත නවත්තනවා එතනින් එහාට කියලා අහන දැන් දැන් ප්‍රීති සුඛයි තියෙනවා දැන් මේ ප්‍රීති සුඛයි දැන් තියෙනවද කියලා අහන්නේ ඒක උපාදාන කරගත්තව ඒක කැමැත්තෙන් ගියා නෙමෙයි අර යන මාර්ගික ලැබෙනවා ඊට පස්සේ අහනවා දැන් ඔයාගේ මොකක් තියෙන්නේ ආ දැන් ප්‍රීති සුඛයි තියෙනවා බාහිර දේ මොකුත් නැහැ නේද දෙවෙනි දැහැන දැන් මොකද ගන්නෙ අන අනුපූර නිරෝධය දැන් කියනවා ප්‍රීති නිරෝධ ගන්න ප්‍රීති අනිච්චයි දුක්ඛයි නිරෝධ කරන් සුඛ ඒකාගර තුන්වෙනි දැහැන දැන් මේ සුඛ ඒකාගර තුන්වෙනි දැහැන සමවදින කියන්නේ ඒක ඕන් නිසා නෙමෙයි ඒක පහ කරතු යන්න බැරි නිසා දැන් මල්ලේ කොහෙද කුරුණෑගල ඉන්නේ ආ දැන් කුරුණෑගල යනකම් ගිහිල්ලා දැන් පාර හරි දැන් මොකද ගන්නෙ දැන් එන ඔතනින් එහාට ඔහොම කෙලින්ම යන්න යනකොට දඹුල්ල කියලා තැනක් හම්බේ. ආන දඹුල්ලට යන්න කියලා පාර පෙන්නනවා. දැන් මොකද ගන්න? අන්න ප්‍රීති සුඛ 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 ඒකාග තුන්වෙනි දැහන. සාමාන්‍යයෙන් තුන්වෙනි දැහන පූර්ණ වෙගෙන ආලෝක එනවා. ඇයි චතුර්ථය ධානයේදී ආලෝකය පූර්ණ වෙන්න ආලෝක සංඥා වැඩි යුතුයි කියන ත්‍රිපිටකයේ තියෙන සාක්ෂි සහිතව අපි ගිය සද්ධි කීපේ පෙන්නවා. තීන මිද්දේ දුරුගෙන ආලෝක සංඥා වැඩි යුතුයි. ඉතින් ආලෝක කියන වචනේ අර්ථ දෙකෙන් ගන්න ඕන. ආර්යයන් මේක ලෝකෝත්තරාර්ථයේ ලෞකික දෙකම ගන්න ඕන. ලෝකෝත්තර අර්ථයෙන් ආලෝකය වඩලා හිත නිදහස් කරගන්නකොට භෞතික ආලෝකෙ ඉන්න ගන්න. ඒක නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. අර ධ්‍යාන වඩාගෙනම ප්‍රීතිසුඛ නවත්තන්න බෑ. ප්‍රීතිසුඛ අනිච්චයල වැඩෝ දැහෙන් වැඩින්නේ නැයින් එහාට. ඇයි ධ්‍යානාංග අයින් කරන්නේ? ධ්‍යානාංග අයින් කරද්දී අනුපූර ශික්ෂා අනුපූර ප්‍රතිපදාව කියලා විසර කරලා තියෙනවා. අනුපූර යනවෙන්න අනුපූර නැතුව යන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ ඒකට ආලෝක සංඥා වැඩෙන්න ගන්නවා. අර අර මහත් එක්ක යන්තම් අර 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 ට්‍රිග්ලිං වෙවි අර පොඩි 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 ඩොට් ඩොට් වගේ ඉන්නේ එක ඩොට් එන්න පුළුවන් එක ඩොට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යන්තම් වටේට වට ටික 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 ආලෝක වැඩි වෙන්න පුළුවන් මොන හරි ආකාරයකින් මොන හරි වර්ණයකින් ආලෝක සංඥා වෙන්න ගන්නවා ඒක නවත්තන්න බෑ ඒක එනවම තමයි මනස සුද්ධ වෙනවා කය සුද්ධ වෙනවා අර කය සුද්ධ ඊට පස්සේ මේ මොනවද මේ කඳුළු එන්න ගන්නවා සෙමසටු එන්න ගන්නවා ඒ වගේ අවසාන තුන්වෙනි දැහැන මට්ටමට යනකොට මුළු ශරීරෙම සුද්ධ වෙලා බඩ සුද්ධ වෙලා ලූස් මෝෂන් පටන් ගන්නවා. ඒතර වෙන කයේ තියෙන අපද්‍රව්‍ය ටොක්සින් ඔක්කොම අයින් වෙන ගන්නවා. ඒතර දැන් තමයි ඇස්වල පෙනීම අඩුවක් තියෙනවා නම් දැන් වොන්ට වැඩියෙන් පේන්න ගන්නවා. එහෙම වෙච්ච කට්ටිය අත්දැකීම් කියනවා ඉතින් හාමුනේ දැන් කලින්ට වඩා ඇස් හොඳට පේන්න ගන්නවා. අර ඇස් ඔක්කොම වැහිලා තිබිච්ච අර අපද්‍රව්‍ය ඔක්කොම සුද්ධ වෙන ගන්නවා. මේ නහය සෙම තිබිච්ච ඒවා අපිට තේන්නේ කොහෙන්ද මෙච්චර සෙමතෝගයක් තිබුණේ? ඔක්කොම ගැලවි ගැලවි යන්න ගන්නවා. ඔළුව හරි නිදහස්. මේ කය නිදහස්, මනස නිදහස්, ඔක්කොම නිදහස් වෙන ගන්නවා. දැන් මෙතනින් පස්සේ ආලෝකය ආවහම ඔය ආලෝකේ වර්ණ ආලෝක ආපුවා එන්නේන වර්ධනය වෙලා සුදු ආලෝකයකට පත් වෙලා අර පංචාංගික සමාධි සූත්‍රයේ යම් ආකාරයක් තියෙනම් ශරීරය ඕදාත කසිනේ වැහිලා තියෙන වගේ මුළු ශරීරෙම ඕදාත කසිනේ වැහිලා තියෙනවා. ඉතින් මේක මේ බලාපොරොත්තුෙන් ආපු එකක් නෙමෙයි. අන්න චතුර්ථ ධානය වෙනකොට අර ප්‍රීතියයි සුඛයයි ඔක්කොම ආශාද ඔක්කොම ඉවරයි. දැන් මොකක්ද තියෙන්නේ? උපේක්ෂා ඒකාගතද ප්‍රභාසර චිත්තය ආන ප්‍රභාස දැන් මේ ප්‍රභාසර චිත්තය බලාපොරොත්තුෙන් ආව නෙමෙයි ඒ ප්‍රභාසර චිත්තයේ චතුර්ථ ධානයේ හිටියේ නැත්නම් සම්මා සමාධිය පූර්ණ වෙන්නේ නැහැ සම්මා සමාධිය බලාපොරොත්තුෙන් ආව නෙමෙයි සම්මා ඥාන සම්මා විමුක්ති හම්බෙලා රහත් වෙන්න යන මාර්ගයේදී සම්මා සමාධිය නැත ඥාන විමුක්ති හම්බෙන්නේ නැහැ කාරණේ වැටහෙනවනේ දැන් ඊට පස්සේ දැන් ඉන්නේ මේ කොහෙද මේ ආ දැන් තව ටිකක් ගිහින් දැන් කොහෙද අමේ යාපනයේ හන්දියේ ඉන්නවා අනුරාධපුරේ තියෙන යාපනයේ හන්දිය කියලා. එතින් වමට ගියොත් එහෙම අනුරාධපුරේ කෙලින් ගියොත් එහෙම කොහෙද යන්නේ? යාපනයේ. දැන් එතින් මොකද අපි ගයිඩ් කරන්න කොහොමද? එතින් කෙලින් යන්න ගියන්න ඕන. දැන් අරමින වෙන පැත්තක හැල්ල ගියොත් වෙන කොහරි යනවා. තේරෙනවනේ? එතකොට මේ යාපනයේ අනුරාධපුරේ යාපනයේ හන්දිය උපාදාන කරගෙන ගියා නෙමෙයි මේ. මොකද කරගත්තේ? ඒ යන පාරේ ඕක හම්බ වෙනවා. දැන් මෙයාගෙන් අහන එයා කොහෙද යන්නේ කියලා හොයාගන්න මොකද කරන්න වෙන්නේ? ඒ උඹ මලි කොහෙද මොන හන්දියද ඉන්නේ දැන්? දැන් බැලලා මේ අනතර කිව්වොත් මම දැන් ඉන්නේ මේ මාතර පැත්තේ හම්බන්තොට පැත්තේ ඉන්නවා. දැන් මොකද මොකක් කිව්වේ යාපනය දැන් මේක හම්බන්තොට ගිහිල්ලා. කොළඹින් වැඩේ පටන් ගත්තේ. දැන් මොකදලා තියෙන්නේ? වැඩේ වරද්දන් තියෙන්නේ. යන මාර්ගය හරිද නැද්ද කියලා හොයාගෙන සම්දි ස්ථාන අහන්න වෙනවා. තේරෙනවනේ? සම්දි ස්ථාන අහන්න නැතුව මේක හොයන්න තේරෙන්නේ නැහැ. දැන් අනික් කෙනා දැහැනක් තියෙනවා නේද? අපි කොහොමද දන්නේ? අනික් කෙනා කියනවනම් මට මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා ඒ ලක්ෂණ තියෙන දැහැට නම කියලා කියනවා. මේ මෙන්න මේක නිරෝධකයි ඊළඟට යනවා. එහෙමයි කරන්නේ. දැන් ඒ දැහැන ඇත්තටම යාර තියෙනවද නැද්ද මට තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන යන්නේ මට නැහැ. තේනවනේ? ඔබලා කියනවනම් ඇවිල්ලා මට මෙන්න මේ දේවල් ටික තියෙනවා කියලා.
ඒකට ඇති ලක්ෂණ ටික මතක නැහැ. දැන් ඒක නිසා තමයි මම ඔබ සියලු දෙනාටම චතුර්ථ අඩුම ගානේ චතුර්ථ ධානය දක්වා දැහෙන් අංග මතක තියෙන ඕන භාවනාවට කලින්. මතකද ගිය භාවනා ප්‍රෝග්‍රෑම් එකේ නැගිට ලස්සනෝ. මම දවස් දෙකක් විතර දෙනවා කට්ටිය පස් දෙනා ගෲප් කරලා ඔය පස් දෙනා ඩිස්කස් කරගන්න. ධාන පළවෙනි දැහෙන් ඔයා මෙයා ගහන මෙයා ගහන හොම මාල්ල සඵල් කරලා අහලා එක නැක හිටපු ගම නැකිලාන. ඔබතුම නැකිලා කියන්නේ පළවෙනි දැහෙන් ලක්ෂණ මොකද්ද? එතකොට කියන්න ඕන. මොකද ධානය වැඩි ඉගෙන යද්දී අරක මතක නැති වුණොත් මොකෝ වෙන්නේ? ඊළඟ ධානයට යන්න බෑ. ඊට පස්සේ ධානයෙන් අයින් වෙලා ඉවිලා මගෙන් ඇවිල්ලා අහන හාමුදුරනේ මෙන්න මෙතෙන්ට ගියා. දැන් කොහොමද යන්නේ? ওই ධානාංග ටික මතක තියෙන්න ඕන. දැන් අර යාපනය යන්න ගිය මිනිසයාට අපි දන්න ෆෝන් එකකුත් නැහැ. ෆෝන් එකකුත් නැහැ කියලා ගන්නේ මොකෝ? දැන් ගියා අඹේ පුසර ගිහලා බැලුවා. දැන් මතක නැහැ යන කමේ. දැන් ඉච්චි නැහැ. දැන් මොකෝ කරන්නේ? අඹේ පුසේ වමට හැරනවද දන්නේ නැහැ. කෙලින් යනවද දන්නේ නැහැ. මතක නැහැ. දැන් මොකෝ වෙන්නේ? ෆෝන් එකක් නැහැ කියලා කෙනා අපිට කොළඹ එන්න යනවා. ඇවිල්ලා අහනවා කොහොමද මාත්තේ යන්නේ? අඹේ පුස හන්දිනා දැක්ක තමයි. දැන් ඊටු ටික මොකද ආයෙ හැරයක් අඹේ පුස හන්දිනා ආයෙ වමට හැරෙන්න ඕන. හැබැයි මේක මතක නම් අඹේ පුස හන්දිනා වමට හැරෙන්න ගියා. මතක නම් දැන් වමට හැරෙන්න ගියා. ප්‍රශ්නේ ඉවරයි. මෙන්න මේ වගේ මේ ධාන වලට ගියාම ඒ තැන්ට ගියාම මොකද දැන් දෙවෙනි දැහැන්න ගිහලා තුන්වෙනි දැහැට යනකම එතනින් අයින් වෙලා අහන කමයක් නැහැ. ඇයි මානසිකවත් කඩාගෙන පහළට එන්න එපැයි? තේරෙනවනේ? එතන ධානාංග ටික මතක තියෙන්න ඕන. එතන ඒ අංග ගැන අහන්නේ ඒව උපාදාන යනව නෙමෙයි. ප්‍රීති සුඛ උපාදාන ඉන්න තැන කොහෙද හොයාගන්න වෙන්නේ මේ අහන්නේ. දැන් ඉන්න තැන කොහෙද ඇහුවාම පස්සේ ඒ තමර කට්ටිය හිතාගෙනවා පොද එකත් මේවා අපි දැන් YouTube එකේ අපි live මේ experience දෙනවනේ. බණ අහලත් නැහැ මුකුත් ඇතිගෙනේ මේක වහලා තමලාට ගන්නවා. ආ මේ කට්ටිය මේ ප්‍රීති සුඛ බලාපොරොත්තු වෙයි භාවනා වඩන්නේ. එහෙම කන්නේ මේ කරන්නේ. තේරෙනවනේ? ඒව තමයි සම්දිස්ථාන. ඒව එන්නේ නැත්නම් ආලෝක එන්නේ නැත්නම් භාවනා වැරදි. ඒ චතුර්ථ ධානයේ ආලෝකය පූර්ණ වෙන්න ඊට කලින් ආලෝක පටන් ගන්න එපා. බහුතරයකට තුන්වෙනි දැහේ ආලෝක පටන් ගන්නවා. ඉතින් ඒක මේ නිකන් කියන්නේ මේ 100 200 300 ආර්තිය දාගෙන භාවනා කරලා මේක අත්දැකීමුත් අරගෙන අර පොතේ තියෙන එකත් අරගෙන අපේ අත්දැකීමුත් අරගෙන ඔක්කොම එකට එකතුලා මේ කතා කරන්නේ. තේරෙනවනේ? දැන් මේ කාලය ඇතුලේ දිගට දිගට වඩලා දැන් මේක තේරෙනවා. අපි වැඩුවාම අපිට තේරිච්ච ටික අපි ත්‍රිපිටකේ පොතේ හොයලා ඒක මනුස්සෙන්ට අපෙන්නලා වැඩුවාම ඒකට මේ විදිහට වැඩෙනවා ඉතින්. එහෙම ක්‍රමයක් කියන්නේ ත්‍රිපිටකේ සාක්ෂි වෙනවා අංගුත්තරික පංචාංග සමාස සූත්‍රය තහ ධාන විභංගේ. ඒ ධාන අංග ටික අහන්නේ ඒව උපාදානෙ යනවනේ ඒව බලාපොරොත්තු වෙන ඒව ලැබෙනවා. දැන් විභාගය ලියනවා. මොකටද හැවොත් එහෙම? විභාගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵලෙ ලැබෙන එක. ලැබුණාම ප්‍රතිඵලෙ අකමැතුණත් අකමැතුණත් ඒක ලැබෙනවා. කර්මස්තර වලදී පීසුක එන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ඒකේ නේද මේ මොකද තපස්සු ගුහපත් සූත්‍රය විස්තර කරන්නේ. තථාගතයන් වහන්සේ දැහෙන් වඩලා වෙච්ච අකර දෙබටි කියන මට ප්‍රථම ධානයපත් වෙන්නේ මෙච්චර කාමයෙන් කරදර වුණා. දෙවෙනි ධාන සම්බන්ධ විතක් වෙලා මට මෙච්චර කරදර වුණා. එහෙම තමයි මමත් වැඩුවේ. දැහෙන් වඩුපේක තපස්සු ගෝපා සූත්‍රයේ තියෙන ධාන විභංගෙත් තියෙනවා. ඉතින් මේ ධාන වර්ග දෙකක් තියෙනවා ලෞකික ලෝකෝත්තර. ලෞකික ධාන තියෙන්නේ ලෝකේ යමක් අල්ලගෙන දැහෙන් වැඩුවොත් එහෙම. මේ භෞතික ලෝකෙට අයිති යමක හිත පිහිටවගෙන දැහෙන් වඩනවා. එක හුලන් රැල්ල, එක බඩ පුම්බන හකුලන එක, එහෙම නැත්නම් මැටි ගුලියක්, එහෙම නැත්නම් ඔය මොකද මේ ඔය කැනල් එකක් පත්තු කළා ගහලා ඒක මොකක් සද්දයක් අරගෙන භෞතික ලෝකයේ යමක් අල්ලලා භාවනා කරොත් එහෙම ඒකට කියන ලෞකික ධාන. ඇයි ඒ අල්ලපෙක අභිභවය යන්න බෑ. හැබැයි ආර්යයන් ධාන වඩන්නේ මොකේද? අංගුත්තනිකාය 6 සඳ සූත්‍රය විසර ගන්නවා. ආර්ය ධාන ඇති ඔබට දෙවිවරු දුරතිර නමස්කාර කරනවා. ඔබලට ධාන ඇති බව පෙනේ අරමුණ නොපෙනේ. ඇයි අරමුණ පේන්නේ නැත්තේ? අරමුණ මොකද්ද? මොක නිමිත්ත මොකද්ද? දුටු නිවන. එහෙනම් මේ භාවනාවේදී හිත දුටු නිවනේ හැරෙන්න වෙන කොහක් තියෙන සම්පූර්ණ දිගටම තියාගන්න එක. ඒකේ වඩ아가න යද්දී මගදී ලැබෙන ප්‍රීතිසුඛ. ඒක නවත්තන්නත් බෑ. ඒ ප්‍රීතිසුඛ එන්නේ නැත්නම් දැහැන වෙලා නැහැ. දැන් සමහර කට්ටියලද මට නම් සම්මා සමාධිය තියෙනවා. මම කොහොමද වැඩුවේ? නෑ ඉතින් මේ හිත දිහා බලන් හිටියා ඒ වගේ මොකක් මොකාරි කරලා තියෙනවා. දැන් දැහැන එකක් අල්ල ලැබිලත් නැහැ. ඒක අවිතක්ක අවිචාරයේ පූර්ණ නම් ආලෝකේ පුරුපුර්ණ වෙනවා. ආලෝකය පුරුණ වෙන්න ඕන. ඔය මොකකින් හරි අවිතක්ක අවචාරෙන් හරි සවිතක්ක සවිචාරයෙන් හරි චතුර්ථ ධානයේ පුරුණයි කියන්නේ සම්පූර්ණ ආලෝකකය පුරුණ වෙන්න ඕන. ඒක චතුර්ථ ධාන ස්වභාවයෙන් දෙකක් නැහැ. ගල් වෙලා ඉන්නවා ඒකත් නැහැ මෙහෙම එකක් වෙන්න බෑ. සම්පූර්ණ ආලෝකකය පුරුණ වෙන්න ඕන. හොඳට සීක බුද්ධිය තියෙනවා. හොඳ ප්‍රබාසර චිත්තයක් තියෙනවා. රාග දේශ මාගේ මුකුත් නැතුව අபிසංකාර මාත්‍යකද සුද්ධ විදිහට ඉන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමේ ඔය දෙ වඩන ධාන අංග මෙනෙහි කරන්නේ ඒව නැත්තම් අපිට ධානයේ බව තෝරගන්න බැල ඒක තෝරගන්න ධාන අංග මෙනෙහි කරන්නේ අහන්නේ. දැන් තමන්ටම තේරෙනම් අනුගෙන් අහන දේ නැහැ තමන් වඩාගෙන ගියා. දැන් මගෙන් ඇහුවා මම අහන්නේ මොකද්ද දැහැන්න වඩා මොකද්ද ලක්ෂණ මොනවද?
ලක්ෂණද මොකක් දහන තියෙන්නේ? ප්‍රීති සුඛ උපේක්ෂා මොකක්ද තියෙන්නේ? ඔව් හාන ප්‍රීති සුඛ හොඳට තියෙනවා. හරි ප්‍රීති සුඛ තියෙනවා. දැන් මොකක්ද තව? බාහිර හිතුවේ තියෙනවද? තියෙනවා කොහොද? බාහිර හිතුවේ තියෙනවා කොහොද? ප්‍රථම ඥානයේ බාහිර හිතුවේ නැත්තම් දෙවෙනි දැහැන. එයා ඉන්නේ දැහැන හොයාගන්නයි යහන්නේ. නැත්නම් ඒක උපාදානා ගියා නෙමෙයි. ලෞකික දැහැන ලෝකෝත්තර දැහැන තෝරගන්න බැරිලා තියෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ. ලෞකික දැහැන තෝරගන්නේ අපි ගන්න අරමුණත් එක්ක. දැන් ලෞකික දැහැන ලෝකෝත්තර දැහැන නඩුවත් ධානයේ තියෙන ලක්ෂණ විදිහට ගත දෙකයි. ලෞක දැහැනරුව ප්‍රීතිසුඛ ඔය විදිහට ලැබෙනවා. හැබැයි ගත්ත අරමුණ එක හුලන් රැල්ලක් එක ශබ්දයක් මේ ලෝකේ තියෙන අරමුණක්. ලෝකේ තියෙන අරමුණක් කරන්න ගියේ ලෞක දැහැනක් නිවන අරමුණු කරගෙන ලෝකෝත්තර දැහැනක්. ඔහොමයි දෙක වෙන් වෙන්නේ. හොඳයි. තව මොනවද? චිත්ත මනෝ මානසයන් යනාදී ප්‍රායෝගික උදාහරණයක් මගින් පහදා දෙන්න. චිත්ත මනෝ මානසං කියන එක ප්‍රායෝගික උදාහරණයක් විස්තර කරනවා මෙන්න මේ වගේ. TV එකක රූප රාමුවත් අපි දැන් අතක් මෙහෙම හොල්ලනවා. රූප රාමුවක් ගනිමුක අපි. දැන් මේ රූප රාමුව හැදෙන්න TV එකේ ඔබතුමාලා සෞඛ්‍ය සිදිර දෙනා දන්නවා. මේ වගේ ස්ක්‍රීන් එකක් තියෙනවා. මේ ස්ක්‍රීන් එකේ එක වෙලාවකට මුළු රූපයක්ම හට ගන්නවද? එක වෙලාවකට හදන්න එක පිස්කල් පොයින්ට් එකයි. එක පිස්කල් පොයින්ට් එකක් කියන්නේ මොකද? චූටි ඩොට් එකක්. අර DPI කියන ඩොට් පර් ඉන්ච්. ආන මේ පුංචි ඩොට් එකක්. ඒ ඩොට් එකටයි තිය වර්ණෙන් වර්ණවත් වෙනවා. ඊළඟ මොහොතේම ඊළඟ ඩොට් එක වර්ණවත් වෙනවා. ඊළඟ ඩොට් එක වර්ණවත් වෙනවා. මේ ඩොට් සමූහයක් මෙහෙම වර්ණවත් වෙන වේගයෙන්. මෙන්න මේ වර්ණවත් වෙන එකේ වේගය වැඩි වුණා මොකද වෙන්නේ? අපිට පේනවා රූප රාමුවක් තිබුණා වගේ. ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? අර ඩොට් පෙළේ රූප වර්ණ වෙනස් වෙන ගන්නවා. අන්න වර්ණ වෙනස් වෙන වෙනසෙන් මොකද වෙන්නේ? අර රූපේ වෙනස් වෙන ගන්නවා. මෙන්න මේ එක පිස්කල් පොයින්ට් එකක දත්ත අරගෙන එකතු කළා දැන් අපි මේ රූපේ හදාගෙන මනසින්. තේරෙනවනේ? පළවෙනි චිත්තය කියන එකේ තේරුම තමයි මෙන්න මේ කොනේ අපි නිල් පාට රංචුවක් තිබුණා. මේ පැත්තේ දම් පාට තිබුණා. මේ පැත්තේ කහ පාට තිබුණා. මේ රූප රාමයේ එක එක පිස්කල් පොයින්ට් චිත්ත වලින් ඇදලා ගන්නවා. අරගෙන මොකද මනිනවා. මේක නිල් පාට බව, මේක රතු පාට බව, මේක දම් පාට බව, එක එක වර්ණ තියෙන බව මනිනවා. චිත්ත මනෝ. ඊළඟට මොකද ගන්නෙ? මානසං. අර එක එක වර්ණ මැනලා එකතු කළ සංකන එකතු කරනවා. එකතු කළ වළනවා. ආමෙන් රූප රාමයක් ආවා. ඒ රූප රාපු පළවෙනි මොහොත දැක්ක විතරයි. පළවෙනි මොහොත දැක්ක පළියට මේක හරියටම තෝරගන්න බෑ. ඊළඟට මොකද? ඒ දැකපු රූප රාමුවේ හාද වෙන්න ඕන. හාද වෙනවා හදයන් කියන්නේ මේක දිහා බලාගෙන ඉන්න ඕන. රාගදේශම කතා තාම නැහැ. මේක ටිකක් බලන් ඉන්න තමයි පෙර මතකයන් එක්ක ඇවිල්ලා ආ මේ අර නළු නිලියනේ ඔය කියලා මතක් වෙනවනේ අපිට. රූප රාමුව දැකපු ගමන් මේක තියෙන හාද වෙලා පරණේවත් එක ඇදලා අරගෙන අතීත මතක සටහන් ඇදලා අරගෙන බලන්න පරණේවත් එක සංසන්දනය කරලා ආ මේ ආනේ. හදයන් පන්නරන්. ඒ දැකපු එක පන්නරය කරන තව බල ගන්නනවා. මනම් මන ආයතනං. අර මන ආයතනයක් කරනවා. මේ බැලීමටම ආයතනයක් කරන් ඉන්නවා. විඥාන ස්කන්ධෝ. මෙන්න මේ විඥානය පහළලා චක්කු විඥානය පහළ වුණා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ රූප රාමුවේ ඉන්නේ අපි අර එදා හිටපු පුංචි කාලේ ෂෝක් ලසන අර නිලිය, හරි නළුව, හරි කවුරු හරි මොකක් රූප රාමුව දකින්නවා. මේ තප්පරයකට මේ රූප රාමුව 25ට වඩා වැඩියෙන් චලනය වෙනවනම් අපිට මේක පේනවා අත හොල්ලන වගේ පේන ගන්නවා. තප්පරේ 25නේ ෆිල්ම් එකක් පෙන්නන්නේ. රූප රාමුව 25මට මතක දෙන්න. ඕලෙලු ගන්නන්නේ. තප්පරේ රූප රාමුව 25ක් ගත්තොත් මේ චලනය පෙන්වන්න පුළුවන්. 25. දැන් මේ අපේ හිතේ රූප රාම කොච්චරද? බිලියන ගණක් යනවා. ඒක තමයි ඕනම දෙයක් ඕන චූටි දෙයක් අපිට අල්ල ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි මේ රූපය අඳුරගත්තේ. තේරෙනවනේ? අන්න චිත්ත මනෝ මානසං හදයන් පන්නම් මනම් මනත විඥාන ස්කන්ධෝ. ඈ මනෝ මන ඉන්ද්‍රියන්. ඔව් මන මනෝ ඉන්ද්‍රියක් බවට පත් කළා මේකનો යොදාගත්තා. අරන අවසාන විඥාන ස්කන්ධ බවට පත් වෙනවා. ඉතින් මේක හදා අතීතයට යවනවා. දැන් මේ මොහොත දැකපේ අතීත විඥාන ස්කන්ධලා එකතු වෙනවා. සෑම මොහොත හදා හදා අතීතයට එකතු කරනවා. මෙන්න මේ වැඩි වේගී ක්‍රියාකාරීත්වය නිසා අපිට පේන මේක එකට පවතින වගේ පේන්න ගන්නවා. එතන මේ විඥානය හටගෙන නිරුද්ධ වී මහසම චිත්ත මනෝ මානසං හදයන් පන්නම් මනම් මත විඥාන ස්කන්ධෝ. ඊළඟට මොකක්ද තියෙන්නේ? තජ්ජා මනෝ විඥාන ධාතු. චක්කු විඥානයේ කෙලවර හැම එකකම විස්තර කරලා තියෙනවා. තජ්ජා මනෝ විඥාන ධාතු. ඔහොම එකක් විස්තර කරලා තියෙනවා. චක්කු විඥානයේ නිරෝධ වීම සමගම මනෝ ධාතුව හදලා ඉඳලා තමයි චක්කු විඥාන නිරෝධ වෙන්නේ.
අන්න මනෝ ධාතුවේ මන හට ගන්න ගන්නවා. අන්න මනංච පටිච්ච ධම්මේච මනෝ විඤ්ඤාණ කියලා අර මනට ධම්ම ඝට්ටණය කර තමයි මනෝ විඤ්ඤාණ හදලා ඒක කියනවා තව පටිසමුප්පාදයක්. අන්නේ පටිසමුප්පාදයෙන් තමයි අර බාහිර ලෝකෙත් රූපයක් දැකලා මනස ඇතුලේ සැපයි දුකයි උපේක්ෂයි යමක් හටගන්නේ. කාණේ වැටහෙනවනේ. අර රූපයේ දකින රූපයේ දැකලා අඳුන ගන්න එක දක්වා එහෙන් යන පටිසමුප්පාද සියල්ලෙම ගිහිල්ලා මූලිකව අඳුනගෙන රූපේ අඳුනගත්තට පස්සේ එතකන් යන ඔක්කොම උපේක්ෂා වේදනා. ඒක ඇතර මොකුත් නැහැ උපේක්ෂා වේදනා. සැපත් නැහැ දුකත් නැහැ. හැබැයි අර විපාක සැපයක් කරගෙන නම් මොකද වෙන්න ඕන? අර චක්කු විඤ්ඤාණ නිරෝධ වෙලා මන ධම්ම ඝට්ටනලා තමයි අර විපාක විඤ්ඤාණ හටගන්නේ. දැන් අපි හිතමු අපි ඒක දැන් විපාකයටත් හැම කෙනාට Tamanටයි විපාකයක් තියෙනවා. තේරෙනවද? හැම කෙනාට අරක විපාකයක් වෙන්නේ නැහැ. අපි තු උදාහරණයක් විතර අර එක නෝනා කෙනෙක් ඉන්නවා. මහත්තේ නෝනා කෙනෙක් හොයන්න ගියාට පස්සේ ඒ නෝනා එයාට විතරයි විපාකයක් වෙන්නේ. එයා තමයි සසර ගනුදෙනු කාර්යය. ඒ ගනුදෙනු කාට හම්බුණාට පස්සේ ගනුදෙනු කාට විතරක් සුවයක් එන ගන්නවා. ඒ නෝනම දැක්ක වෙන කෙනෙකුට නැහැ. ඒ වාහනේ, ඒ ගේදොර, ඉඩකඩ, යාන වාහන හැම දෙයක්ම එහෙමයි. මේ ලැබීම තියෙන දේ නොනොතනින්. දැන් ඒක දැක්කම ඒක අපිට උරුමකාරයක් පෙර පින් විපාකයක් නැතින. ඒක දැක්කම සුවය සෝමනසයක් අට ගන්නවා. ඒතත් මොකද ඒක මම කරන මගේ කරගෙන ඊට අනුකූලව එකතු කර ගන්නවා. අර කර්ම ශක්තිය තියෙනකම් මොකද වෙන්නේ? අර සුද්ධ කේනජි තියෙනකම් අර දෙන්න දැක්ක දැක්ක සනීපයි. සමහර විවාහ ජීවිත තියෙන බැන්දර පස්සේ දිගට මේ දෙන සතුටින් ඉන්නවා. කිසි දවසක රණ්ඩු වෙන්නේ නැහැ. ඒ මොකද වෙලා තියෙන්නේ? පෙර කර්ම ගනුදෙනු ගොඩාක් වැඩි. හැබැයි ගෙදර දොරේ වැඩ පල කළා මහන්සිලා ඔක්කොම අසීමිත දුක් විඳිනවා. හැබැයි අර සතුටින් ඉන්නේ. මොකද වෙන්නේ? අර පෙර කර්ම විපාකයෙන් අරක වහලා දෙනවා. සමහර විවාහ ජීවිතේ දෙනවා. බැඳලා මාසයි ඩිවෝස් වෙනවා. මොකද වෙලා තියෙන්නේ? පෙර කර්ම විපාකට හම්බුණා තමයි අර තියෙන එනර්ජි ටික වහාම ඉවත් වෙලා ගියා. ඉතින් මෙන්න මේ වගේ පෙර කර්ම විපාකයක් නැත්තම් මේක ගෙනියන්න බෑ. තේරෙනවනේ? ඒ විපාකස්කන්ධයෙන් තමයි අපිට පළවෙනි තැන හදලා දෙන්නේ. හදලා දුන්නට පස්සේ දෙවෙනි පෙළ පුළුවන් අපිට උනම් රාගයෙන් බැඳලා ආශාද නිර්මාණය කරගන්න. ආශාද නිර්මාණය වෙන්නත් මුලින්ම පොඩි සෝයක් ගෙනල් දෙන්න ඕන. නැත්නම් යන යන තැනත් එක රාගයෙන් බැඳෙන්නේ නැහැ. ඒක පෙර විපාකයක් සම්බන්ධයක් තියෙන්න ඕන. හොඳයි. තව ප්‍රශ්න ඔන්ලයින් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. තව තියෙනවද? ඔව්. නාම රූපය anu කුමක්ද යන්න විද්‍යානුකූලව ගැඹුරින් පහදා දෙන්න. විද්‍යානුකූල නාම රූප ගැන පහදලා දීලා තියෙනවා අපි ඕර විස්තරයේදී. විද්‍යානුකූල විස්තර කරනොත් එම අපි කියන්නේ මේ අංශු පදාර්ථ පදාර්ථ ධාතුවේ පදාර්ථ ධාතුවේ මූලික තැනුම් මේකගේ සුද්ධාෂ්ටකය. ඉතින් සුද්ධාෂ්ටකය කියන්නේ භෞතික විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. දැන් අද වෙනකොට මේ භෞතික විද්‍යාව පදාර්ථ කල්ලා කියලා පරමාණු කියලා කල්ලා තියෙනවා. පරමාණු කල්ලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, පොසිට්‍රෝන, මීසෝන ඔහොම කියලා නැස්තියක් කරගෙන ඉලෙක්ට්‍රෝන කරගෙනවා කියලා එකක් ඩෝල්ටන්ගේ පරමාණු ඒවයි විසර ගන්නවා. ඊට පහු කාලේ විසර ගන්නවා ඉලෙක්ට්‍රෝන ජලාශ වලින් තව ෆෝටෝන් කියලා එකක් චූටි අංශුවක් විසර ගන්නවා. අදන ඒකත් තව කරලා ක්වාක් කියලා තව කරලා තියෙනවා. තව වෙන තවත් ඕක කරලා කරලා චූටි චූටි අංශු විසර ගන්නවා. මෙන්න මේ චූටි චූටි අංශු කරලා කරලා කොයි හරි මොහතක ආය කඩන්න බැරි මට්ටමට කැඩුවොත් එහෙම අන්න ඒකට කියන සුද්ධාෂ්ටකයක්. ඉතින් සුද්ධාෂ්ටක කියන මට්ටම කවදාවත් භෞතික ඇහැකට බලන්න පුළුවන් එකක් නෙමෙයි මේ කියන්නේ. තියරිටිකලි තියරිටිකල් ෆිසික්ස් වගේ තථාගතයන් වහන්සේගේ මේවට උන අනාවරණ ඥාන කියලා තියෙනවා. මෙන්න මේ අනාවරණ ඥානයෙන් මෙන්න මේක වෙන්න පුළුවන් එකම ක්‍රමය මේක තමයි. දැන් ඔය තියරිටිකල් ෆිසික්ස් කියන්නේ ඔප්පු කරන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න බෑ. ඒක සෛද්ධාන්තිකව දෙනවා මේක වෙන්නේ මෙහෙම තමයි. ඒක හැර වෙන ක්‍රමයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඔය නාම රූප කියන ඒවා යම් කිසි ප්‍රමාණයක් වෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා ඕර මැෂින් එක හරහා. හැබැයි චූටි පුංචි දත්තයක් ඒ තියෙන්නේ. මහා ගැඹුරු දත්තයක් පෙන්වන්න බෑ. හැබැයි අර ඕර පිට ශරීරයෙන් පිට වෙන ඕර අංශු කියලා කියන්නේ මොකද්ද? අන්න ඒ මොහොතේ ඔහුගේ අර රාග දේශ මෝහයන්ට අනුකූලව නිර්මාණක සතර මහා භූත අංශු. ඒතර හිතෙන් තමයි මේ මොහොතේ සතර මහා භූත නිර්මාණය කරන්නේ. තේරෙනවනේ? කර්ම විපාකයෙන් එන එක කැලලක් තියෙනවා. විපාකයට අනුකූල අபிසංකාරකල වෙනම කැලලක් හදනවා. අර අපි හිතමු මෙහෙම ඉඳලා ටිකක් කරන තරහ ගියොත් එහෙම මුළු ශරීරෙම පිච්චෙන ගන්නවා. ඒතර කලින් පිච්චුනේ නැහැනේ. කලින් නොපිච්චිච්ච එකක් දැන් පිච්චෙන ගත්තා. එහෙනම් ඒ මොහොත තමගේ හිතේ තරහ ගියා. එහෙනම් තරහෙන් මේ ශරීරයේ පදාත ධාතු වෙනස් කරලාද නැද්ද? අපිට මීට පැය භාගයක් හොඳට හිතේ මිනිසයා කවුරු කෙනෙක් කියලා බැන්නා. මම මෙතන තරහ ගියා හොඳටම. තරහ ගියාම මුළු ශරීරේ පිච්චෙන ගන්නවද නැද්ද? ඒ පිච්චෙන ගන්න ශරීර වෙනස් වුණාද නැද්ද? එතකොට ඒ වෙනස කරේ මොකෙන්ද? හිතෙන් වෙනස් කරේ. හිතේ මොකද උනේ? හිතේ දේශය නැගුණා. හිතේ දේශය නැගුණා. දේශයට අනුකූල මොකද උනේ? අවිද්‍යාපචය දේශ විඥාන දේශ නාම රූප. දේශ නාම රූප කියන්නේ මොකද්ද? රතු පාට ඕරාංශු.
මෙන්න මේ රතු පාට ඕරාංශ වලින් තමයි මේ ශරීර සම්පූර්ණයෙන් පිච්චෙන ගන්නෙ. තේරෙනවනේ? ඒක එක කැලලක් තියෙන විපාකම වශයෙන් හදලා දෙන විපාකයෙන් තමයි අර රූපේ ඇහැ ඝට්ටණය කරලා මූලික චක්කු විඤ්ඤාණ හදාගෙන මූලික ස්වභාවය හදලා දෙන්නේ. හදලා දෙවෙනි පිළ තමයි මේ රාග දේශම වගේන් කිලිට ගන්නගෙන නාම රූප හදලා සතර මහා භූත නිර්මාණය කරන්නේ. ඉතින් නිරෝධ සමපත සම්බන්ධ රහතන් වහන්සේගේ නිරෝධ සමපත ඉන්නකොට හිත නැහැ. කය පවත්තන මොකෙන්ද? කර්මජව. එහෙනම් මේ සතර මහා භූත ලෝකේ හදන එකක් තමයි කර්මජ කැලලක් තියෙනවා. කර්මාන් රූපව හදන කැලලක් තියෙනවා. ඊටුටි මොකද? ඊටුටි අභිසංකාරයෙන් ගොඩ නගනවා. මයික් එක දුන්නා හරි. සයන්ස සුද්දාෂ්ටක පිළිබඳව ගුරුවරයෙක්ගෙන් හරි පොතෙන් හරි ඉගෙනගෙන ආනාපාන සතියේදී ආනාපාන දෙකේදී සුද්දාෂ්ටක ඉපිද නිරුද්ධ වෙමින් ගමන් කරනවායි කියලා මෙනෙහි කරන එක යෝනිසෝ මනසිකාරය නෙවෙයිද? නෑ නෑ නෑ. බුද්ධ ශාසනයේ දැන් සතර මහා භූත ගැන මෙනෙහි කළ කොහොම කියලා නෑනේ මහත්තයා. දැන් ඔය තියෙන පැරණි හුලං ආනාපානති ඔය තියෙන්නේ. බුද්ධ සාධනේ අස්සහත බුද්ධ සාකච්ඡා ඇහුවද? මේ සාකච්ඡා මුලින්ද ඇහුවද? ඈ? නෑ පොඩක් මොකට ඇහුවද? මුලදීම ආවේ නෑ. නෑ මේ සාකච්ඡාවට ඇහුවද? මේ සාකච්ඡාවට මුල ඇහුවනේ. හරි. ආනාපාන සති විසර ගන්නකොට දැන් සමත භාවනාවකද ආනාපානති විසර ගන්නනේ. බුද්ධ සාධනේ සමතේ කොහොමද එන්නේ? netti ප්‍රගණිත විලා මම පෙන්නුවා. සමතේ වෙන්නේ කොහොමද කියලා? වස්තුකාම ක්ලේශකාම කෙරෙහි ආශ්වාද ආදීන නිස්සාරණයේ තතුසේ දෙන විදර්ශනාත්මක ඉනකොට සමතේ වෙනවා. දැන් බුද්ධ සාධනේ සමතේට ඕනේ මොකද්ද? විදර්ශනාවනේ තියෙන්නේ. ආනාපාන සතියේ අස්සාස පස්සාස කියනවා තමයි. සෝවාන් වෙන්න සෝතාපන්න සූත්‍රය මොකක්ද දීලා තියෙන මේ සෝවාන් වෙන ක්‍රමේ? ධර්මය අස. ඔව් ධර්මය අහන මොකක්ද අහන්න ඕන? සෝතාපන්න සූත්‍රය දීලා තියෙන්නේ ස්පර්ශ ආයතන 6 උදයංගම අත්තංගම ආශ්වාද ආදී නිස්සාරේ තතුසේ දෙක සෝවාන් වෙනවා. රහත් වෙන අරිහත් සූත්‍රය කොහොමද දීලා තියෙන්නේ? ස්පර්ශ ආයතනයි උදයංගම අත්තංගම ආශ්වාද ආදීන තතුසේ දෙන මොකෙන්ද මිදෙන්න කියන්නේ? අරිහත් සූත්‍රය මොකද්ද විස්තර කරන්නේ? මොකෙන්ද මිදෙන්න කියන්නේ? උපාදානයෙන් මිදෙන්න කියනවා. අරිහත් සූත්‍රය. සෝවාන්ෙන් ස්පර්ශ ආයතන ආශ්වාද ආදී නිස්සාරණ දැකලා රහත් වෙන කෙලවර වෙන්නේ කොහොමද? ඒත් ඒකමයි දැනගන්න ඕන. ඒකෙන් උපාදානෙ මිදෙන්න ඕන. ස්පර්ශ ආයතනයි උදයංග මත්තක්ම ආශ්‍රාද ආදී නිසනේ තතුසේ දැන උපාදානගේ මුණන් රහත් වෙනවා. තේනවනේ? අතරම සකුරුදාම අනාගාමී හරිතන ක්‍රමේ දීලා දෙන්නේ කොහෙද? සීල සූත්‍රයේ සරියුත්තර විසර ගන්නවා. සෝවාන් වෙන්නේ පංච උපාදාන අනිත්‍ය දුක්ඛanse දැකලා. සකුරුදාගාමීනේ. ඒත් ඒකමයි අනාගාමී අරිහත් වෙන තෝකමයි. එහෙනම් සෝවාන් ඵලයේ ඉඳන් රහත් ඵලයේ දක්වා ආශ්වාද ආදීන නිස්සාරණ යන වෙන මොකක් හරි විසර කළ තියෙනවද බුද්ධ සාධනේ? නැහනේ. ත්‍රිපිටකේ විසර කළ තියෙනවද? එහෙනම් උත්තර දෙන්න ඕනේ ඉතින්. තියෙනවද? ත්‍රිපිටකේ සෝවාන් වෙන ක්‍රමයේ දීලා තියෙන මොකද්ද? දැන් සාකච්ඡා විසර කරා. ඒව ආයෑ පෙන්නන ක්‍රමයක් නැහැ. ස්පර්ශ ආයතනයේ උදයංග මත්තංග ආශ්වාද ආදීන නිස්සාරණ දැක සෝවාන් වෙනවා බණ අහලා. රහත් වෙන්නේ කොහොමද? ස්පර්ශ ආයතනයේ ආශ්‍රවාද ආදී නිස්සාරණ තතුසේ දැන උපාදානයෙන් මිදෙන රහත් වෙනවා. අතරමැද කොහොමද වෙන්නේ? පංච උපාදානස්කන්ධ ආශ්‍රවාදී අනිච්ච දුක්ඛාන්තේවත් ආදීනෝ දකින්නවා. දැන් සෝවාන් සගුණ අනාගාමී අරිහත් වෙන ඕකනම් දීලා තියෙන ක්‍රමේ. සීල සූත්‍රයේ සරියුත්තම සංයුක්ත නිකාය තුනේ දීලා තියෙනවා නං. දැන් හුලං වෙන්නේ මොන වෙලාවටද එතකොට? හුලං ආනාපානේ සෝවාන් කලින්ද රහත් ඵලයෙන් පස්සේද? අතරමැද මොකක්වත් නැහෙනේ. සෝවාන් ඵලයෙන්ද රහත් වෙනා මොකක්වත් නැහැ. එන සෝවාන් ඵලයේ කලින්ද හුලං භාවනා කරන රහත් ඵලයෙන් පස්සේද? සංයුක්ත නිකාය 4 අස්සාස සූත්‍රය මොකද්ද විසර කරන්නේ? සරියුත් හාමුදුරුවෝ දේශන සංයුක්ත නිකාය 4 අස්සාස සූත්‍රය මොකද්ද විසර කරලා තියෙන්නේ? ස්පර්ශ ආයතන හරේ උද්‍යංග මත්තංග මාශවාදාද නිස්සානේ තතුසේ දන්නං අස්සාසය පූර්ණයි. මෙන්න මේ මග තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම තමයි මේක ලබාගෙන දෙන මාර්ගය. පරමස්සාසය කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතනයේ උද්‍යංගමත්ත ආශාද ඉස්සන දැක උපාදානගෙන මිදුණා නම් අන්න පරමාසාදයට පත් වුණා රහත් ඵලයට පත් වුණා. අතන හුලං කොහෙ තියෙන්නේ? කියන්න මත කියන්න. අවසරයි ආමඳුරනේ. මේ ඔය දීගනිකායේ දෙකේම මහා ප්‍රධාන සූත්‍රය කියන එකේ, ඒ කියන්නේ මහා නිධානයක නේ මහා ප්‍රධාන සූත්‍රයේ අර විපස්සී බෝසතන්ගේකේ දැක්වෙනවා මෙන්න මෙහෙම. මහණෙනි, එකල්ලි විපස්සී බෝසතන්හට මේ විඥාණය පෙරලා නවතිනමය
නාම රූප දෙකින් බැහැරට නොයයි. මෙතෙකින් උපදනය හෝ දිරණිය හෝ මියණිය හෝ චුතවන්නේ හෝ නැවත උපදනය හෝ වේ. එනම් නාම රූප පත්‍යෙන් විඥානීය වේ, විඥාන පත්‍යෙන් නාම රූප වේ. එතකොට දැන් ඔබ වහන්සේ අර නාම රූප ඇඟේ ඇදෙන එකක් ගැන විස්තර කෙරුවා. මෙන්න මේකයි මේකයි අතර තියෙන පරතරය පොඩ්ඩක් විස්තර කරන්න. පරතරයක් නෑ. පොඩ්ඩයි මේ මේ ප්‍රශ්නේ ඉවර කළා. ඔකට එන්න වෙනවා. දැන් ප්‍රශ්න දෙකක් කටවරන. ඒකත් නෑ මේකත් නෑ තියෙනවා. බුදුමහා ප්‍රශ්නේ උත්තරේ හම්බුණාද? දැන් හුලංකෝ සම්බන්ධනේ කොහොමද එතකොට? දැන් ඔය කියන විදිහ දැන් දැහැනකට ගිහිල්ලා පදාර්ථන ඇතිවීම නැතිවීම බලන්න කියනවානේ. දැන් පදාර්ථන ඇතිවීම නැතිවෙන උද්‍යව විඥානලු ඔය ගන්නෙ. දැන් මම කනලුත් උද්‍යව විඥාන කියන්නේ මොකද්ද? උදේ කියන්නේ මොකද්ද? මොකද උදා වෙන්නේ? පටිච්ච සමුප්පාද අවිද්‍යා තණ්හා කර්ම වලින් උදා වීමයි අවිද්‍යාව නැද වැයවීමයි. ඉතින් ඔහොමගෙන බලන්න කියලා තියෙන්නේ. කවුද ඔහොම බලන්න කියලා තියෙන්නේ? කොහෙන්ද කියලා තියෙන්නේ ඔකැලල? සම්ප්‍රදායික ආපු ක්‍රමෙන් අපි කරගෙන ආන්න මේක වැරද්ද නෙමෙයි. මේක සම්මතේ ඔබට මේ කියන්නේ. සෝවාන් වෙන්නයි රහත් වෙන්නයි අතරමැද කොහෙවත් හුලං නැත්තම්. දැන් හුලං ඕක මොකටද වරකම? පදාතම ගැන බලන්න කොහෙද කියන්නේ කිය? සතර මහා භූත ගැන බලන කල මේ සූත්‍ර තුනේ හතරෙන් කොහෙද තියෙන්නේ මේ? ආ? ඒ අපි සම්ප්‍රදායිකව ඉගෙනගෙන ආවේ. ඒක වැරදිකට මේ උගන්වන්නේ මෙච්චර කාලයක්. මඹයත් තරම් මෝ ශරීරය දිහා බලන්න. ඉතින් බාහිර රූපය දැක්කම ආශාදෙන්නේ නැද්ද? කය දිහා බලගෙන විතරම මේ දුක හට ගන්නෙ. දැන් ගෙදර ගියාම නෝන මහත්තයා දැක්කාම ආශාදයක් එනවද නැද්ද කියන්නේ? කෙලෙද නැද්ද? දැන් බඹයත් දිහා කය විතරක් බලන් ඉඳ හරිද? අජ්ජත්ත කය බහිද්ද කය මේ විදර්ශනා කරන්න ඕනද නැද්ද? විදර්ශනා කරන්න ඕන. ඈ ඉතින් බහිද්ද කය නැතුව අජ්ජත්ත කය විතර කොහොම නිවන් දකින්නේ? මහණි චක්කු අනිච්චයි රූපත් අනිච්චයි. රූපතරේ චක්කු චක්කු විඤ්ඤාණ තනිච්චයි. චක්කු සම්පත චක්කු සම වේදන අනිච්චයි. අනිච්ච දුක්ඛ නත්ත. අනිච්ච දුක්ඛ නත්ත වැරද්ද තේරෙන්නේ? අනිච්ච කියන්නේ තේරුම මොකද්ද? අනිච්ච කියන්නේ මොකද්ද? කැමැත්තේට නොවන. දැන් මෙච්චර කාලයක් ගා සාම්ප්‍රදාය ගත්තේ මොකද්ද? ස්ථිර නැහැ කියලා ගත්තේ. හරිද එතකොට ඒක? සියල්ල ස්ථිර නැහැ කියලා ගත්ත නේද? එහෙම ස්ථිර ගත්තනේ? එහෙයි. හරි. නැගෙනහිර මේ බටහිර පැත්තෙන් ඉරපායන දැකලා තියෙන කවදාද? නැහැ. නැගෙනහිරින් ඉරපායන ස්ථිරයි නේද? එහෙයි. නැගෙනහිරින් මේ බටහිරින් ඉරපායන් නැහැ කියන එක කවද මේක වෙන්නෙම නැහැනේ? එහෙයි එහෙයි. තේරෙන්නේ? එන සියලු දේ අස්ථිරයි කොහොමද ගැලපෙනවද? බටහිරින් ඉරපායන් නැගෙනක ස්ථිරයි. කවදාවත් වෙන්නේ දෙයක් නැහැ නේ. ඉතින් හැමදේම අස්ථිරයි කියන්නේ? එකයි දැන් මහා ත්‍රිපිටක සූත්‍ර නෙමෙයි කියන්නේ. සාමාන්‍ය දැනුම. තේරෙන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ පරිවර්තනය දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හදාගෙන තියෙන්නේ. ඒ දෝෂනේ පෙන්වන්නේ. දැන් මේවත් මේ පටලවාගෙන තියව තේරුණානේ. මෙන්න මේ පටලවාගත්තා වගේම ආස්වාස කියන වචනේ ආනාපාන සති සූත්‍ර වල තියෙනවා තමයි. හැබැයි ආස්වාස පස්වාස කියවට ඒක හුලං කියලා කවුද කිව්වේ? ආස්වාස වසති කියන ආස්වාසේ දුන ආස්වාස ගන්න සංයුක්තනික හැතර ආස්වාස සූත්‍රයෙන් ගන්න ඕන. ඒක ගන්න තෝ කෙටියෙම ගත්තා. අර මොකද්ද මේ උපන්දාතර කරපඳ වරක් වැන්දෝ කැලණි විහාර වැන්ද වගේ ඒ කොරෝර හිටියනේ මෙච්චර කාලයක්. මෙන්න මේ වගේ අර ලෞකික අර්ථයෙන් ආස්වාස කරන වචනේ ගත්තා. ආස්වාස පස්වාස ඇසුරු ගන්න පහ කරන්න. මොකද ඇසුරු ගන්න තියෙන්නේ? ආශ්වාදේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා ඇසුරු කරමින් පස්වාස කරන්න තියෙන්නේ මොකද්ද? රාග දේශමෝ පස්වාස කරන්න. ඉතින් නිවන් දකින්නවානේ. දැන් හුලං ආස්වාස පස්වාස කරන කොහොමද නිවන් දකින්නේ? දැන් අපි හිතමු පරමාණුවේ ඔය ඔක දැක්කම කියලා ගන්න උදාහරණයක්. අපි දැක් ඔබතුමා දැක්කරි පරමාණු ඇති වෙන්නේ නැතින දැක්කා. ඕක දැකලා ආවට පස්සේ ගෙදර නෝනායි ළමයා දැක්කාම පස්සේ සුවයක් එන්නේ නැද්ද? එනවා. ඈ? එනවා. එනවා නේද? ඉතින් ආශ්වාදයේ ආදීනව තමයි අනිච්ච දුක්ඛ නත්ත. ආශ්වාදයේ ආදීන අනිච්ච දුක්ඛ නත්ත කියන්නේ. දැන් ආශ්වාදයේ අනිච්ච දුක්ඛ නත්ත බලන්න ගියාම පස්සේ වෙලා තියෙන ඒක කෙටියෙන් මාත්‍රකාපාලිය දිලා තියෙනවා සබ්බේ සංඛාර අනිච්ඡාති. සබ්බේ සංඛාර කියන එකට ගත්තා සංඛාර කියන ද්‍රව්‍ය පදාර්ථ කියලා ගත්තා. සංකත නෙමෙයි සංඛාර සංකත වරද්ද ගත්තා. ඒ සංඛාර පිළිබඳව හරියටම ගැඹුරින් ඔබතුමාට අධ්‍යයනය කරන්න ඕන නම් සංයුක්තනික ඇතුලේ කජ්ජනීය සූත්‍රය කියව ගන්න. ත්‍රිපිටක සූත්‍රය තියෙන එතන සීසන් 8 වල අපි දීලා තියෙනවා කජ්ජනීය සූත්‍රය. බාහිර තියෙන රූපයක් අபிසංකරණය කළා සංඛාර හදා ගන්නවා. අවිද්‍යාපච්චය සංඛාර කොහේ තියෙන්නේ? මේ සංඛාර කියන එක සිංහල වචනේ ගත්තා නැත්නම් ඔබලට නොතේරෙන්නේ. ඔය වචනේ ඉංග්‍රීසි වචනේ ගන්න. මොකද ඉංග්‍රීසි වචනේ? සංකාරණ ඉංග්‍රීසි වචනේ මොකද්ද?
මෙන්ටල් ෆැබ්‍රිකේෂන්. මේ මානසික දින එකක් සංකාර කියන්නේ. අපි මෙච්චර සංකාර හිතන් හිටන්නේ මේ මේ බෝතලේ සංකාරයක් කියලා හිතන් ඉන්නේ. මේක සංකාර සංකතය මේ. මේ සංකතය සමග මම අම්මෝ හරි ෂෝක් සුදු පාට හරි ෂෝක් බෑ අන්න අபிසංකාර කරගත්තා. තේරෙනවනේ? සංකාර අபிසංකාර අනිච්චයි කියලා වඩන්න කියපේකට සංකාර කියන කට සංකත කියලා ද්‍රව්‍ය වස්තු කියලා ගත්තා. අනිච්ච කියලා අනිත්‍ය කියලා ගත්තා. එහෙනම් ගත්තා ද්‍රව්‍ය වස්තු ස්ථිර නෑ කියලා දැක්කම නිවන් දැක කියලා ගත්තා. ද්‍රව්‍ය වස්තු ස්ථිර නෑ කියලා දකින්න දැහැන්නලා භාවනා කළා. චතුර්ථ අධ්‍යාන ලෞකික චතුර්ථ අධ්‍යාන වෙරලා අර සුද්ධාෂ්ටකංජ හැදින එක බලන්න කියලා කියනවා. ඉතින් ඔහොම කොහෙද කියලා තියෙන්නේ? දැන් ඔහොමනම් මේ සෝවාන් වෙන්නේ. චතුර්ථ අධ්‍යාන සම්වැදලා ස්ථිර පදාර්ථ ස්ථිර නෑ කියන එක දැකලා නම් සෝවාන් වෙන්නේ. ඉතින් අපිට අහන්න වෙනවා අඟුලිමාල මහ රහතන් වහන්සේ චතුර්ථ අධ්‍යාන නේද දුවගෙන ආවේ කඩුවත් අරගෙන. ඈ? එක බණ වදින සෝවාන් වන්ද නැද්ද? සෝවාන් වහන්නේ. දැන් විශාකාව චතුර්ථ අධ්‍යාන සම්වැදලා හිටියද? අර කවුද මෙයා මේ කවුද අලව්‍යක ඈ චතුත්ත්‍ය අධ්‍යාන සම්වැදිලා පදාට ඇති වෙ නැති වෙ බලනකොට බුදුහාමුදුරු බණ කියලා රහත්ුනේ සෝවන් උනේ මහණ එහෙට වරේ මෙහෙට වරේ නෑ කොහෙද චතුත්ත්‍ය අධ්‍යාන කොතන සීලය තිබුණාද සීලය තුන සමාධිය තුන ප්‍රඥාවත් තුන මොකක්වත් නැහැ හැබැයි පෙර පින්තිය සම මොකක්ද උනේ ඒ මොහොතේ තථාගතයන් වහන්සේ යන්නකම ගියා එන්නකම ආවා හතර වතාව තුන් වතාව ගිහිලා හතරවෙනි වතාවේ ගියා දැන් ඒ අයියේ තුන් වතාව ගියේ විනීවර මොහොතක් හදන්න. අර යකා නැගලා ඉන්න මිනිහට ගියේ නැත්තම් මොකෝ වෙන්නේ? තව යකා වැඩි වෙනවා. අනේ බවත්ගත හරි හොඳයි නේ වන්න මම යන්නට යන එන්න කෙනට එනවා. හරි කී කරු ඉන්නේ. අර හිත නිවුණද නැද්ද? හිත නිවුණා. නිවිච්ච වෙලාවේ විනීවර මොහොතේ බලන්ට කැකුවා වැඩේ කොට ගියා. කාර්ය වැටහෙනවනේ. ඉතින් ඔයලා දිනන සාම්ප්‍රදායික නිවන් මාර්ග වෙහිච්ච කාලේ අනිච්ච දුක්ඛ අනත්ත වුණා මොකුත් නැහැ නිවන් මාර්ගක් නැහැ. ඒ කාලේ වැරදි ක්‍රම ටික හදාගත්තා. මේක පවත්තා යන්න එපා. ඒ හදාගත ක්‍රමෝයි තියෙන්නේ. ඔය ක්‍රම එකක්වත් ත්‍රිපිටකේ නැහැ. ඔබතුමා ඒ ටික කියවලා ත්‍රිපිටකෙත් කියවලා බලන එහෙම එකක් පෙන්නන්න කොහෙවත් නැහැ. අපේ මේ සාකච්ඡාවේ හැමතිස්සෙම පෙන්නන්නේ ඒ ටික තමයි. මූලික දහම් සාකච්ඡාව විසලා අන්ලර්නින් දවස් 4ක් අන්ලර්නින්. පැය දෙකක් තුන ඇති බණක නිවන් දකින්න එකට. ඉතුරු ඔක්කොම මොකක්ද තියෙන අන්ලර්නින්. ආනම හුලං කියලා හිතන් ඉන්න තව එක්කෙනෙක්ට මරණ සතියක් වඩපු කෙනෙක් දැන් ඒවලා කතා කරා. මලමිණියා කුණු වෙනවා කියලා බලන් හිටියා කිව්වා. නිවන් දකින්න. එහෙනම් ති මොචිරිකාරය ඔක්කොම නිවන් දකින්න එපයි. ඔය මල් වඩන් ඔය මොචිරිකාරද මල්ශාලාකාරය ඔක්කොම ටික රහත් වෙන්න ඕන. ඇයි ති මිනි කුණු වෙන එක හැමදාම බලන් ඉන්නේ? මිනි කපන සුද්ධ කරන ඕන තරම් බලන් ඉන්නේ. අධිකන වෛද්‍යවරු ඔක්කොම රහත් වෙන්න ඕන. ඇයි බුද්ධියක් තියෙන මොලේ නැහැ කියන්න බෑ වෛද්‍යවරු ඉන්නේ. ආශ්වාදය හැදෙන මලමීදකලා ආශ්වාදේ නේද? ඈ? ආශ්වාදේ ආදීනම මලමීදකලා ආශ්වාදින කාටද? යන් ලෝකේ ප්‍රිය රූපං සාතු රූපං එත්තේ සාතන්නා උපජ්ජමනා උප එත්ත නිවිස මන නිවිසති යන් ලෝකේ ප්‍රිය රූපයක් සාතු රූපයක් දකිනවා අන්න එතන තණ්හා හටගෙන ඉවරයි ප්‍රියයි මధుරයි කියලා ගන්නවට තණ්හා හටගෙන ඉවරයි ප්‍රිය මధుර ලෝකේ තියෙන කන්නේ මේ එහෙනම් මොකක් රූපයක් දැක්ක අපිට තණ්හා වෙනවද එක්කෙනෙකුට තණ්හා වෙන අනෙක් කෙනාට දේශයක් එන්නේ හැම කෙනා එකම එකට කැමති වෙන්නේ නැහනේ එක්කෙනෙක් ප්‍රියයි කියන අනිත් අප්‍රියයි එතන ප්‍රිය මధుර බාහිර තියෙන එකද චන්දා ප්‍රියාණනි නිදාන චන්දා නිදානානි ප්‍රියාණි ලෝකෝ ඒ ත්‍රිපිටකේ සූත්‍රය දීලා තියෙනවා ත්‍රිපිටකේ පොතෝ නම් උතර දී නැත්නම් කල්පනා කරලා බලන්න ඒක හිතේ හදාගත්ත චන්දරාගෙන් හදාගත් එකක් ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය චන්දරාගෙන් හදාගත්ත එකක් ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය එනකොට මොකද වෙන්නේ ඔහු කෙලෙස් හදලා ඉවරයි චන්දරාගෙන් බැඳලා ඉවරයි අන්න ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය චන්දරාගෙන් බැඳිච්ච ඒවා ටික අරගෙන ඒව තමයි අනිච්ච දුක්ඛ අනත මෙනෙහි කරන්න කියන්නේ සම්මස්සන සූත්‍රය විසරගන්නේ ඔබලට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් කියන තැන දැක්කොත් එහෙම ඒවා අනිච්ච දුක්ඛ අනත්ත පහන රෝගයක්සේ දකින්න ලෙඩක්සේ දකින්න ගඩක්සේ දකින්න දැකලා ඒවා නිරෝධ කරන සම්මස්සන සූත්‍රයේ සංයුක්ත නිකාය 3 අන ප්‍රිය මధుර ස්වභාවය එනකොට මොකද රාගයෙන් බැඳලා ඔක්කොම හදන් ඉවරයි ආන ඔබ රාගයෙන් බැඳිච්ච එකක් තියෙන ඕකේ ඔය රාගයෙන් හදිච්ච කෑල්ල ඔය ප්‍රිය මధుර ස්වභාවය අනිච්ච දුක්ඛ අනත්ත ඒක තිබිච්ච එකක් නෙමෙයි ඔය හිතේ හදාගත්ත මනක්කල්පිත සංකල්පිතයි කාමේතෝ සංකල්පිතයි මමතෝ නොපතමි මහා නිදස්වලි තියෙනවා සංකල්ප රාගත මේ කාමයයි ආන්නේ කිව්ව කෑල්ල තව මොන ප්‍රශ්න නාමයන්හි පැමිණෙන වේදනා සංඥා සංකාරවල වේදනාව සහ පටිච්ච සමුප්පාදයෙන් පරිසමුපාදයේ ස්පර්ශයෙන් පසුව එන වේදනාව අතර සම්බන්ධය අව්‍යාකෘත සහ රාග පටිච්ච සමුප්පාදය අනුව විස්තර කරන්න
ඔන්න ඔය කැලේ තමයි තෝරගන්න බැරි කැලේ ඔන්න ඔය කැලේ තෝරගත්ත එතන නිවන් මාර්ගය තියෙනවා. දැන් අපි රූපයක් දැකලා රූප වේදනා සංඥා දැකලා සංකාර කළ විඥාන හදා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේ. ඔය පංචස්කන්ධේ ඇහෙන් තියෙනවා කණෙන් තියෙනවා නහයෙන් තියෙනවා දිවෙන් තියෙනවා කයෙන් තියෙනවා. ඒකද 6වරක් 5 30ක ටේබල් එකක් පිනුව මතක දන්නේ. මතකයිද? දැන් මේව ආයෙ පින්නන්න වෙලාවක් නැහැ. මේ පරණේ මතක තියෙන්න ඕනේ. එක්කෝ තින් නැත්තම් ආයෙ කියලා බලා ගන්න ඕන. ඇහෙන් පංචස්කන්ධයක් තියෙනවා. ඇහෙන් මොකද්ද? දැන් මේ රූපේ මේක රූපයන්නේ. මේ රූපේ මොකෙන්ද ගත්තේ? ඇහෙන්. මේක වේදනා තියෙනවා. වේදනා කියන්නේ ආලෝකය මේකට වෙලා සුදු ආලෝකය ඔබට ඇහැට ඇවිල්ලා පේන සුදුයි කියලා වේදනාවක්. වර්ණ සංඥා තියෙනවනේ. සංඥා තියෙනවා. මොකක්ද තියෙන්නේ? අපි මම මේක මේ හොල්ල ඉන්නවා. අනේ වීමක්. හාමුදුරුව සුදු බෝතලේ හොල්ල ඉන්නවා. අනේ වීමක් තියෙනවා. දැන් මේක සංඥා තියෙනවා. සුදුයි කියලා සංඥාව. තේනවනේ? හරි. අන්න ඔය තුන අරගෙන රූපයි වේදනා මෙහෙම රූපයක් තියෙනවා. සංඥාවක් තියෙනවා. සංඛා වේදනා සංඥා තියෙනවා. මේ ටික මුලින්ම මොකද කරන්නේ? සංකාර කළා. ඇහෙන් මේක සංකාර කරන මොකෙන්ද? මේ රූපය සංකාර කරන මොකෙන්ද? ඇහෙන් සංකාර කරනවා කියන්නේ මොකද්ද? සංචේතනා. සංචේතනා කියන්නේ මොකද්ද? චේතනා කියන්නේ මෙන්ටල් ෆැබ්‍රිකේෂන් කියන්නේ මොකද්ද? චේතනා, චිත්තේ තනනවා. මේ හාමුදුරන්ගේ අතේ සුදු පාට බෝතලයක හොල් ඉන්නවා කියලා හිතක් හදනවා. චේතනා සංකාර කරා. සංකාරල විඥානයක් හදාගත්තා. මොකද්ද විඥානේ? හාමුදුරු සුදු පාට බෝතලයක හොල් මේ හොල් නැත වීම. මේ වීමත් ඔබල දැනෙනවා. දැන් උඩට පහළට මේ හොල්ල ඉන්නවා. හරි. මෙන්න මේක රාගදේශමගෙන් තොරවණම් කරේ. සංකාර කරේ රාගදේශම නැතුවනම් විඥානේ හැදුවාම විඥානපත්‍ය මොකද එන්නේ? නාම හැද. නාම රූපේ නාම විපාක අව්‍යාකුතයි. අව්‍යාකුත පරිසමපාදේ අවිද්‍යා නැ, තණ්හා නැ, උපාදාන නැ, නාම රූපල නාම විතරයි තියෙන්නේ. මොකද වෙන්නේ? ෂට්ඨායතන තියෙන්නේ. මෙන්න මේ වේද රූප වේදනා සංඥා සංකාර විඥාන හදලා ඒ විඥානට අනුකූලව නාමය. නාමය කියන්නේ මොකද්ද? මේකෙත් පිට වර්ණ වේදනා සංඥා සංකාර. මෙන්න මේ නාම ටික ඔක්කොම චට්ඨායතන මන ආයතන දැනෙන්න ගන්නවා. චට්ඨායතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. අන්න එතන වේදනාවයි අර මුලින් තිබිච්ච වේදනාවයි දෙකම එකයි. ඒක තමයි කියන්නේ විපාක කියන්නේ ඒකේ අභිසංකාරයක් උනේ නැහැ. නිකම් නිකම් මේක තියෙන වේදනාව ඈසිරිස අපි දැටගත්තා. ඒ චක්‍රය ඇතුලේ තණ්හා නැහැ, උපාදාන නැහැ. ඇයි අව්‍යාකුතයිනේ? වේදනා හටගා තණ්හා උපාදාන නැතුව බවටපත් වුණා. මේ බව කියන්නේ මොකද්ද? හාමුදුරුවෝ මේක හොල් ඉන්න බව දැක්කා. බව දැක්කා. අන්න බව දැක්කහල විඤ්ඤාණ පහළ මේක දැනගත්තා. තේරෙනනේ? ඊට පස්සේ ගන්නවා මෙන්න මේ රූපයයි වේදනාවයි සංඥාවයි ඔබතුමාලා මේක දැකලා අඳුනගෙන අන්න අව්‍යාකුතේ අඳුනගෙන ඉවරයි. ඒ අව්‍යාකුතේ අඳුනගත්ත එකද කෙලස් නැහැ. දැන් මේ අඳුනගත්තට පස්සේ අපි මේක ලස්සන එකක් මම මේ වැඩේ කරන්නේ. අනේ මේ ලස්සන වැඩේ දැකලා මොකද දැන්? හම්මෝ මාරයිනේ. ෂෝක් වැඩක්. ඒ මොකද ගත්තේ? අන රාගයෙන් ගත්තා, රාගයෙන් ගත්තා. ඒ වැඩේ ෂෝක් එකක්. අර වේද රූපයි වේදනායි සංඥායි ටිකයි සංකාර කරේ නිකන් නේ. දැන් මොකද්ද? රාගයෙන් සංකාර කරා. ඉස්සෙල්ලා අඳුනගත්තා. අඳුනගත්ත එක අනේ හාමුදුරුවෝ හරි ෂෝක් මාර වැඩක් කරනවානේ. රාගයෙන් සංකාර කරා. රාගයෙන් සංකාර කරගත්තාම අන්න රූප වේදනා සංඥා සංකාර වෙද්දී අභි සංකාරයක් කරා. රාගදේශේ රාගෙන් සංකාරයක් කරා. අභි සංකාරයක්. රාග අභි සංකාරය එහෙන් රාග අභි සංකාරයක්. අන්න අභි සංකාරට අනුකූල විඥානේ මොකද්ද? විපාක විඥානේද? දැන් අභි සංකාර කරාම හදන විඥානේ මොකද්ද? රාග විඥානය, අභි විඥානය. කලින් විඥානේ නෙමෙයි. දැන් පේන ස්වභාවය නෙමෙයි. දැන් මොකද්ද තියෙන්නේ? මේක රාගිකව පේන ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. අභිවිඤ්ඤා රාග විඤ්ඤාණයක්. රාග විඤ්ඤාණයට අනුකූලව නාම රූප ගැන මොකද්ද? අන්න ඕරංශ මොනවා ශරීරයේ ඕරංශ මොකද්ද ඇසෙන වර්ණේ? කහ පාට ඕරය රාගයෙන් කහ පාට වෙන හැදෙන්නේ. අන්න පදාත නාම රූප හැදෙන්න ගන්නවා. නාම රූපච්ච මොකද එන්නේ? සලායතන. අර කහ පාට නාම රූප වලින් සතර මහා භූතයන්ගෙන් මොකද වෙන්නේ? ඒ ভাইබ්‍රේෂන් 410යි 560යි. අහපාට වයිබ්‍රේෂන ෆ්‍රීකවන්සිය. මෙන්න මේ නාම රූප පදාර්ථ හැදුනට පස්සේ ඒ ශරීරයේ ඒ පදාර්ථේ වයිබ්‍රේට් වෙන ගන්නවා. තේරෙනවනේ? අන්න ඒ නාම රූපනේ සලායතන හැදෙනවා. ඊට පස්සේ රාග සලායතන. ඇස කන දිවනාශයේ ශරීරයේම ඔක්කොම ටික ඇයි රාගෙන් ඇහෙන් පටන් ගත්තට පස්සේ මුළු ශරීරය මොකද වෙන්නේ? අර රාගික නාම රූප පදාර්ථංශ වලින් නිර්මාණය වෙන ගන්නවා. නාම රූපච්ච සලායතන පච්ච පස්ස. රාග දේශ මම චාර්ජ් කරගත්තු කයක් එක තමයි
මේ රූපේ ස්පර්ශ කරන ඊට පස්සේ. ආන්න පස්සපච්චයා රාග සම්පස්සජා පස්සපච්චයා රාග සම්පස්සජා වේදනයි වට කියනවා. අන්න රාග සම්පස්සජා වේදනා තමයි අස්සාද, ඒක සුවයි. තේරෙනවනේ? මේ ඇහෙන් බලපු රූපේ දැන් රාග සම්පස්සජා සුවයක් හටගත්තා. අන්නේ සුවයත් එක්ක වේදනා හදන වේදනා පච්චය මොකද ඊළඟට මොකක් පදේ? තණ්හා. මොන තණ්හාද? වේදනා පච්චය තණ්හා. දැන් මේ රූපේ දැකලා හිතේ ආස්වාදයක් හටගත්තා. ඊට පස්සේ වේදනා පච්චය තණ්හා. මොන තණ්හාද ඊළඟ තියෙන්නේ? අර මතකද දැන්නේ තුන්වෙනි දවසේ අර රූප රාමකන පිරිමි ළමයෙක් දිහා ගෑනුවෙක් බලන් ඉන්න ඒකේ මතකද දැන්නේ? වේදනා පච්චය තණ්හා. මොන තණ්හාද? රූප තණ්හා. ආස්වාද තණ්හා වෙනව නෙමෙයි. මේක දිහා බලලා ආස්වාදයක් හිතේ හදාගත්තා. ඒ ආස්වාද වේදනා පච්චයා තණ්හා කියන මොකද? ආයසර මේ රූපෙට තණ්හා වෙනවා. ඇයි මේ රූපෙත් එක තණ්හා වෙන්නේ? ඈ? දැන් තණ්හා වෙන තැන් හොයාගෙන පෞගිය කාලේ හිටියා. පර ගතියට පටිච්ච වෙනවද? ගතියෙන් පටිච්ච වෙනද කියෝගේ හිටියා නේද? දැන් වේදනා පච්චයා තණ්හා කියන මොන තණ්හාද? විභංග ප්‍රගණේ පරිසමපාද විභංගේ තණ්හා කියන මොන තණ්හාද? රූප තණ්හා. ඒ රූප තණ්හා දීලම තියෙන්නේ. කොහෙද ගතියකට පරිච්චිලා කොහෙද දීලා තියෙන්නේ? අන්න මේ රූපයත් එක මොකද? රූපයත් එක ආයි තණ්හා වෙනවා ගන්න. තණ්හා පච්චා මේ තණ්හා වෙන වෙනේ මොකද වෙන්නේ? ඕක චක්‍රයක් විදිහට රූපේට ඇහෙන් පරිච්චිලා හදාගත් චක්‍රේ ආයේ ලූප් එකක් හැදෙන ගත්තා. මේ ලූප් එක දිගින් දිගට වැඩ ගන්නේ මොකද වෙන්නේ? උපාදාන භව හේවත් කෙලස් බවට පත් වෙනවා. ඔන්න ඔහොමයි අව්‍යාකුතයෙන් අඳුනගෙන අபிසංකාරයන්ගෙන් කෙලෙස් හටගන්නේ. දැන් ඔකට විභංග අපරේ පටිසමාද විභංගෙම ගන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. ඉතින් වෙන විකල් එකක් තමයි ඒ විභංගය ගත්තා පටිසමපාද තේරෙනවා අපිට. දැන් මේක වෙනක චිත්ත වීති කියන කිව්වොත් එහෙම. බලු බලනකොට තේරෙන්නේ නැහැ. දැන් ඇහුවොත් එම චිත්ත වීතිය කොහොමද ක්‍රියාත්මක අපිට පේනවද අහුවෙනවද අල්ලන්න මොකක්වත් බෑ. හැබැයි පටිසමපන්න ක්‍රියාදාමය තේරෙන්නේ නැද්ද මේක? මේක අපිට ප්‍රායෝගික තේරෙනවා. ආමතරි මං අහපු ප්‍රශ්නේ අර විපස්සී බෝසතාණන් ගැන මහපදාන සූත්‍රය. එතෙන් දෙනවා මහත්තයන්. හරි. ඒක එන්නම්. දැන් මෙන්න මෙහෙම තමයි කෙලෙස් හටගන්නේ. කාන්නේ වැටෙනවනේ. හරි. දැන් ඊට පස්සේ ඔබතුමා අහපු ප්‍රශ්නේ මේකයි. දැන් ඔතන ඔය ප්‍රශ්නේ ඔතන විඥානපත්‍ය නාමරූපපත්‍ය විඥාන අඤ්ඤමඤ්ඤ පත්‍ය කියලා මේ අහන්නේ. ඔය දින අඤ්ඤමඤ්ඤ පත්‍ය ගැන විස්තර එකේ තියෙනවා. අඤ්ඤමඤ්ඤ පත්‍ය වෙන එකේ පත්‍ය විස්තර ගන්න නැතුව කේස් ස්ටඩියක් දීලා තියෙනවා. විඥානේ නාමරූප විඥාන හැදෙන විදිහ නේ අහන්නේ. ඉතින් කෙටියෙන් ගත්ත ඔච්චර ප්‍රශ්නේ. ඔව් දැන් මෙතන තියෙන විපස්සී බෝසතාණන්ට විඥානේ පෙරලා නවතීමේ, ඒ කියන්නේ විඥානේ මෙතන නවතිනවා. ඔව්. නාම රූප දෙකින් බැහැරට නොවේ. ඒ කියන්නේ නාම රූපයි විඥානේ කියන්නේ දෙකම එකයි කියන එකයි. ඒක මහා නාම රූපයි කියන්නේ විඥානේ කියන්නේ දෙකම එකයි කියන தත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ මොකද මහා නිධාන සූත්‍රෙත් විග්‍රහ කරනවා ඒක මේ නාම රූපයි විඥාන එකයි නේ. ඉතින් ඔව් එකයි කියන එක. ඒ කියන්නේ මොකද මේ උන්නුනට ප්‍රත්‍යවීමෙන් කියලා සඳහන් වෙනවා මහා නිධාන සූත්‍රේ. ඉතින් නාම රූප විඤ්ඤාණ එකකද නාම රූපත් විඤ්ඤාණක දෙන්න ඕනේ නැහැ. ඔහොම නේද හැමදේ විස්තර කරකම් මම පොඩ්ඩක්. බෑ ඔය වැරදි අර්ථකථනයක් කරන් තියෙනවා. ඒක තමයි මම මේ සූත්‍රය අනුව මම මේ කියන්නේ. එතකොට විඤ්ඤාණය දක්වන්නේ විඤ්ඤාණයේ තියෙන රූප දක්වනවා, රූපස්කන්ධය දක්වනවා සතර මහා භූත වශයෙන්. ඔව් අන්න හරි. ඔව් වේදනා සංඥා සංකාර කියන එක දක්වනවා නාම වශයෙන්. නාමස්කන්ධය. ඔව් අන්න හරි. උපදීන නාම වශයෙන්. ඔව් එතකොට විඤ්ඤාණය සතහන් කරනවා නාම රූප වශයෙන්. විඤ්ඤාණේ නාම රූප වශයෙන් දක්වනවා දෙකම. විඤ්ඤාණේ නාම රූප වශයෙන් දක්වන්නේ මහා අර ඔබ වහන්සේ එක විතරම සූත්‍රයේ මහා පුන්නම සූත්‍රයේද මොකක්ද ඒ? දැන් වැඩි කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඤ්ඤාණ කියලා කියන්නේ. ඔව් විඤ්ඤාණපත්‍ය නාම රූප. විඤ්ඤාණ පත්‍යෙන් නාම රූප වෙනවා නේද? විඤ්ඤාණ නාම රූප එකක් කියන්නේ. උන්නතර පත්‍යවීමෙන් මේ මහා නිධාන සූත්‍රයේ තියෙන උන්නතර පත්‍යවීමෙන් තමයි මේ සත්‍ය පහළ වෙන්නේ කියලා මේ සත්‍ය මේ මෞත පහළ වෙන්නේ කියන එක. එතකොට හඳුරන්නේ නාම රූප පත්‍ය සලායතන කියනකොට සලායතන කියන්නේ මේ සත්‍යයේ මේ ආයතන පිහිටීම. මම ඔක ප්‍රායෝගිකව දැකලා තියෙනවා. මොකද මගේ වයිෆ්ට මේ මාස දෙකෙන් ගප්සාවක් වෙලා ඒ වෙලේ මම දැක්කා ඒ යාගේ කලලය. ඒකේ තිබුණා මේ වෙන මොකුත්ම නැහැ, මස් ගුලියක් තනි කර මේ පුංචි තිත් දෙකක් විතරයි තිබුණේ. මේ ඒක ඒ ආයතන පිහිට ගැනීමක කියන අපිට මේ අදහසින් ගන්න බැරිද මේ? එතකොට මේ වැඩේ වෙලා ඔබතුමා දැන් වෙලා තියෙන ඒ ඔබතුමා ඔය කියන කතාවේ පැටලලා තියෙන මේකයි. උප්පත්ති පටිසමපාද ඉතප්පච්චතා පාද පරිසමපාද චක්‍ර දෙක. දැන් මම මේ සමේ මේ මුළු සාකච්ඡාවෙන් විස්තර කරන්නේ ඔය ඔබතුමාගෙන උප්පත්ති පරිසම මම විස්තර කරන අඩුයි. දැන් එක තමයි මං අහන්නේ. මේ ඇයි මේක වැරදිද? මෙතන වැරදිද? මෙතන වැරද්දක් තියෙනවා. මේ සූත්‍ර තුනක තියෙනවා. වැරද්දක් නෑ කවුද කියලා. ඒක තමයි මං අහන්නේ. ඕකෙන් තමයි සත්‍යයක් හැදෙන්නේ. ඔව් සත්‍යයක් හැදෙන්නේ. එතකොට ඔබවන්සේ විස්තර කරන්නේ විභංගයෙන්. විභංග කියන්නේ හඳුරන්නේ විභාගිරලක් නේද එතන තියෙන්නේ පරිසම. නෑ මම විස්තර කරන කෙලෙස් හැදෙන එක.
අපිට මේ මතු සත්වයා හැදෙන නවත්තන්න බෑනේ. කෙලස් නිරෝධ කරගත්තාම කෙලස් පරිනිර්වාණය අපිට කරගන්න පුළුවන්. කෙලස් මෙතන වැරද්දක් නැහැනේ හඳුනේ. එහෙනම් අපිට වැරද්දක් නැහැ. ඕකේ දැන් අපි දැන් අපිට උදාහරණයක් කියන උතුම කෙලෙක් නිවන් දකින්නේ මොකක්වත් නැතුව සත්ත පරම්පරාව යනෝ නෙමෙයි. මෙතන සංසාර චක්‍රයක් තියෙනවානේ හඳුනේ. සංසාර චක්‍රය නෝයි තියෙන්නේ. ඒ කියන්නේ සත්වයාගේ සත්ත චක්‍රයක් නේ. උප්පති චක්‍රේ. සංසාර චක්‍රේ. සංසාරේ. සංසාරේ යන හැටි සත්‍ය මේ ආහාර ප්‍රත්‍යන්නේ හඳුනේ යන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ දැන් මම අතන දැක්කපු තැන නාම රූප පත්‍ය සලායතන වෙනකොට සලායතන පත්‍ය පස්ස. එතකොට සලායතන කියන එකෙත් ආහාරයක් කබලංකාර ආහාරයට අයිති වෙනවා සලායතනය. ඔව්. ඒ කියන්නේ අර අපි මේ සලායතන කියන්නේ කබලංකාර ආහාරයෙන් දැන් සංසාර කියලා ගන්නේ මොකද්ද? ඈ සංසාර කියන්නේ මොකද්ද? සංසාර චක්‍රය කියන්නේ සත්වයා උපදිලා සත්වයා උපදින ආහාර ආහාර සූත්‍රය අනුව උපන් සත්වයාට පැවැත්ම පිණිසත් උපදින්නාවු සත්වයාට අනුග්‍රහ පිණිසත්. එතකොට සත්වෙක් මෙතන යනවා උපදිච්ච සත්වෙක් යනවා දැන් මේ සංසාර චක්‍රේ. යනකොට යන්නේ මේ සත්වයා යන්නේ උපදින්නව සත්වයට අනුග්‍රහය අරගෙන ආහාර සූත්‍රයෙන්. සත්වෙක් එතන හදනවා අපි විඤ්ඤාණය තුලින් මේ උපාදාන තුලින්. ඒක නේද හඳුන්නේ මේ විස්තර කරන්නේ සූත්‍ර දේශනාව. ඔහොම තමයි ඕක තමයි අවිද්‍යා පත්‍ය සංඛාර වැඩි පිළි වැඩේ. දැන් ඔහොම සතෙක් යනවා කියලා ගත්ත සත් සංඥා අයින්. ඔව් සත්වෙක් උපන් සත්වෙක් ඉන්නවා. උපන් සත්වයා යනවා මෙතෙන්ට මේ තණ්හා වලට යනවා. උපන් සත්වයා ජරා මරණේ උපදින්න ඉන්න සත්වයා අර ආහාර සූත්‍රය අනුව උපදින්න ඉන්න සත්වයා විඥාණයෙන් අවසාන විඥාණයෙන් තමයි අතන චුත වෙන්නේ කියන එක අපිට ගන්න පුළුවන්. ඔබතුමා කියන එකක් ඔහොමයක් නැත්තේ නෑ. බව කියාකාරයක් තියෙනවද? බව දෙආකාරයි. බව තුනයි. බව තුනනේ බව නවයක් තියෙනවා. නෑ බව පටිසමුපාද සාමාන්‍ය චක්‍රයනේ කර්මව උප්පත්ති බව දෙකක් දෙකක් තියෙනවා. ඔව් ඒක හරි. අන්න ඒක උප්පත්ති බව චක්‍රයද ඔය කියන්නේ? ඔව් උප්පත්ති බව. ඔක නවත්තන්න බෑ කාටවත්. ඔක නවත්තන්න බෑ. ඔක නිරෝධ කරන්න පුළුවන්. මම කියන්නේ. මට අන්න ඒක තමයි දැන් ඔබ වහන්සේ කොයි අවස්ථාවකවත් මේක විස්තර උන්නේ නැහැ. ඒක උප්පත්ති ඒක තියෙනවනේ හැමදේ සංඛාරය අපි මේ ඔක තියෙන ඕක වැඩක් නැහැ විස්තර කරලා නැහැ. ඒක හරි. කෙලස් පර වෙන්නේ නැහැ කිසිම ස්වාමීන් වහන්සේ නම් මේක පරිසම්බෝධයේ මේ ක්‍රමයට විස්තර කරලා නැහැ. වාසිය තමයි මේ කලිස් ක්‍රමයට හරිය විග්‍රහ වුණේ. දැන් ඕක විස්තර කරලා දෙන්න පුළුවන්. දැන් අපි දන්න සත්වත්තේ සත්ව උප්පත්තිය ගැන. ඉතින් ඒක මම පොඩ්ඩක් විස්තර කරලා අර මේ ඕර විස්තරේදී බල්ලා පූස හැදෙන්නේ. මොකද මේ මගේ නම් අදහස මම මෙයා කරන විදිය අනුව නම් මේ ආහාර සූත්‍රයෙන් තමයි සියලු දේම සිද්ධ වෙන්නේ මේ ආහාර සූත්‍රය අනුව. මේ ආහාර සතර අනුව. ඒ ආහාර සතර තෘෂ්ණාවෙන් ගැනීම අනුව. ඒ කියන්නේ මොකද ආහාර කියන්නේ කබලංකාර ආහාරය. දන්නවනේ මේක පංචකාම ගුණික ආහාරය. කබලංකාර ආහාරය කියන්නේ එතකොට හඳුනේ පස්ස කියන්නේ ආහාරයක්. ඒක මෝලියපක් ගුණ සූත්‍රයේ දක්වනවා මේ ආහාරය කොහොමද පස්ස කියන එක ආහාරයක් වෙන්නේ. දැන් ඒක නිරෝධ කරන්නේ විඥානීය ආහාරයක් වෙන්නේ. නිරෝධ ගන්න කොහොමද? නිරෝධ කිරීම නෙමෙයි මෙතන මම කියන්නේ මෙහෙම නෙවෙයි. නිරෝධ කරන්නේ කදී ආහාර නිරෝධය කරන්න පුළුවන්. ඉතින් ආහාර නිරෝධ කරන්න කියන්නේ සතර මහා බුදුන් නිරෝධ කරන්න ඕනේ ආහාරේ මේ පංචකාම ගුණික ආහාරේ. ඒක නිරෝධ කිරීම කියන්නේ අපි සතර මහා බුදු ආහාරය සතර ඒ කියන්නේ ආ මේ ආහාරේ තියෙනවනේ මේ දැන් නිවන් දකින්න නිරෝධකාර ආහාරය. ඔව් කබලංකාර ආහාරේ සතර මහා බුදුන් නිරෝධ කරගන්නවා කියන්නේ මේ රූපය අපි මේ රූපයේ තියෙනට රූපයට තියෙන කැමැත්ත තණ්හාව නැති කරගන්න. රූපයට තණ්හාව කියන්නේ අර මේ අපි රූපය දිහා අපි බලන්න ඕනේ අර දාර්ජුීරිය බලපු ආකාරයට රූපය දිහා බලන එකයි. බෑ මොකද විදර්ශනාව? විදර්ශනාවක් නම් මම දන්නේ නැහැ. මම පෙන්නලා දෙන්නේ මම මේ ආහාර සූත්‍රය අනුව නේද අපිට මේ විග්‍රහ කරන්න පුළුවන් නේද? මොකද මං කිව්වේ මං ඒ තරම් තව දුර තත්යකට තව ගිහිල්ලා නැහැ. නමුත් මම ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ කියවනකොට මට වැටහෙන්නේ මෙන්න මේ ආහාර සූත්‍රයෙන් නේද කෙලෙස් නිර්මාණය වෙන්නේ කියන එක. ඒකයි මට දැනගන්න අවශ්‍ය. ඒක දැන් ආහාර වලින් ආහාර සතරෙන් මේ ආහාර සතර තණ්හාවෙන් ගන්න හින්දානේ හාමුදුරනේ මේ හැමදේම සිද්ධ වෙන්නේ නේ. දැන් නිරෝධ කරන්නේ කොහොමද ඕක? නිරෝධ කරන දෙක දන්නේ නැහැ නේ. ඒක දන්නවනේ. ඉතින් මම නිවන් ගිල්ලනේ හැමදේම. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියන එක එක සැරේ අවබෝධ වෙන ගමන් කෑලි කෑලි අවබෝධ වෙන්නේ නැහැ. ඔය පටිච්චසමුප්පාදයේ හරියට එක සැරයක් අවබෝධ වුණා නම් ඔහු නිවන් දැකලා. ඔව් ඒක තමයි මම දකින්නේ අර පොඩ්ඩ ඉතින් මට තේරෙනවා මේමයි කියලා ඉවරලා. මම දකිනවා මේමයි කියලා. ඒකයි මම විග්‍රහ කරුවේ. මේක සත්‍යයක් තියෙනවනේ මේකේ හැමදේම. ඕක ඇත්ත. ඕක බොරු නෙමෙයි. හරි. මට අවශ්‍ය වෙනවා දන්නේ. ඕක දැක්කට නිවන් දකින්නේ නැහැ. ඔව් නිවන් දැක. ඒක වෙන්න පුළුවන්. ඔව් ඒක හරි. මම මේ විසර නිවන් දකින්න ගමයි. ඔව් ඒකයි. ඔබතුමා විසර සත්‍යයක් හැදෙන විදිහ විසර යනවා. මම නිවන් දකින්න ගමයි. ඔබතුමා විසර වන මේ චක්‍රය මොකද්ද මේ සංසාර චක්‍ර දැන් එතන සංසාර චක්‍ර දෙකක් තියෙනවා. සංසාර චක්‍ර දෙකක් තියෙනවා. එකක් මොකද්ද? එකක් බව අන්න හරි. තණ්හා, ජාති, ජරා මරණ ඔක්කොමත් එක්ක. අපි මොකද ඕන? ජරා මරණ වෙනස් වෙනවා. ඒක වෙනම තියෙනවා. නමුත් ඒක මේ ජරා මරණ හැම තැනම තියෙන මේ පරිච්ඡම. නෑ මං අහනවා විචිකිච්ඡා පරිසමපදන සතා මොකද ඔය කියන විදිහට? සතෙක් නිර්මාණය වෙන්නේ නෑනේ හැමදෙන්නේ. සතෙක් නිර්මාණය විදිහට විචිකිච්ඡාව කියන්නේ ටික්ටා කියන්නේ යම්කිසි මේ කෙලස්. කෙලසක්. අන්න කෙලස් 90 ඒ සත්‍යයට නිර්මාණයක් ඇති. මම දන්නේ නෑ සත්‍යය මොකද කියලා. මොකෙක් හරි සත්‍යයෙන් නිර්මාණය වෙනවා ජාති ජරා මරණ තියෙන. අපිට ඕන නිවන් දකින්න නම් අපි ඔන්න ඔය චක්‍රේ ඉඳ කියන්න ඕන. අපි කෙලස් පරිනිර්වාණය කළ නිවන් දකින්න ඕන.
ඔන්න ඔය පරිසම ලෝභ පරිසම දේශපන්න විචිකිච්ඡා උද්දච්ච පරිසම මෙන්න මේකට හේතුව ඔන්න ඕක නිරෝධ නිවන් දකින්නවා තේරෙනනේ ඔහොම චක්‍රයක් නැත්තේ නෑ ඕක මම ඔයාලට උවිතට වඩා කියලා දෙන්නම් මේ සත්වත්වයේ හැදෙන සම්පූර්ණ ඒ ටුසර් කියලා දෙන්නා නමුත් ඒ අවබෝධයෙන් කෙනෙක් කවුරු නිවන් දකින්නේ නැහැ හැබැයි එහෙම තාක්ෂණ තියෙන සඳ උප්පත්ති බව විග්‍රහ කළ තියෙන තථාගතයන් වහන්සේ ඒක බොරුකුත් නෙමෙයි විභංග ප්‍රකමනේ නෑ නේද විභංග ප්‍රකමනේ ඒ පටිසමුපාද විභංගෙත් නෑ නේද නිවන් දකින්න සත් එක්ක ආඳුරනේ නිවන් දකින්න මන ජාජාරාමාරණ හිටින්නේ නැහැ නේ බලන්න පටිසම්පද කිසිම තැනක නෑ අර මහා නිධාන සූත්‍රයේ විතරයි දක්වන්නේ මං ඔබ අන්තට ගියේ පාර අර නිවන් දකින්නකමේද විපාක සූත්‍රයේ එතන ඔබ අන්තර විපාක කියලා දක්වපු තැන එතන ප්‍රසාද අධිමොක්ක භවෙන් අන්න අර ඔය ගිහිලා තියෙනවා එතකොට ප්‍රසාද අධිමොක්ක වෙනකොට එතන නිවන් නෙවෙයි එතන තියෙන නිවන් දෙකක් තියෙනවානේ හාමුදුරු දක්වලා ලෝපාසයේ තියෙන නිවන ධාතුව අනුපාදසේ අන්න හරි ඔව් එතකොට දැන් ඔතන ඔය තියෙන්නේ ඔබ අන්තේ විස්තර කරන තැන තියෙන්නේ ආ සෝපාදසේ තියෙන නිවන ධාතුව මොකද එච්චර ගන්න පුළුවන් ඉතින් සක්ඥා ප්‍රහණියවිල නැහැ. ඉතින් එච්චර ගන්නවා. ඒක තමයි. ඉතින් වෙනක ගන්න බෑනේ අපිට. ඉතින් රහත් වෙන ඇරෙන්න වෙන මොකක් හක් කරන්න බෑනේ. රහත් වෙන්න අවශ්‍ය මූලික දහම් කාණ්ඩය මේ විශ්සර කරන්නේ. ඉතින් නිවන් දකින්න ඕන මේක සත්‍යත්ව යන්නේ ගැන විද්‍යාව ඉගෙන ගන්න ඕක කරට හරි. මේ සත්තු හැදී හැදී බල්ල හැදෙන්නේ නැහැ, පූත හැදෙන්නේ නැහැ, මිනිස්සු හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යාව ඕන ඔබතුමාගෙන ප්‍රශ්නයක් නැහැ ඒක. හැබැයි නිවන් දකින්න බෑ ඒක. නිවන දෙආකාරයනේ හඳුනේ මම කියවන එක ප්‍රශ්නේ දැන් ඔය දැන් ඕක දැක්කම කෝකට විදර්ශනාවකෝ විදර්ශනා දැන් ඔබ වහන්සේ විස්තර කරන විදර්ශනාව මට දැනෙන්නේ නැහැ නමුත් මේ පටිච්චසමුපාදයේ විභංගයේ තුල තියෙන සියලුම විභංග ප්‍රකණේ තියෙන සියලුම මේ ඔබ පටිච්චසමුපාද දැක්ක නිවන දැක්ක ඉවරයි නෝ ඒක නෑ නිවන දැක්ක නෑ අවබෝධයක් නෑ අපි හිතමු මේක මේ මොකද ගිර වගේම කියලා ඉවරලා හරි මට දැනුනේ ගිර වගේම කියමුකෝ නමුත් එතන මේ විග්‍රහ කරන මේ වේකණුව ආම්තරනේ අන්තිම මේ අන්තිමම විග්‍රහයට ගියා අවසානම පටිසමුපාදයට ගියත් එතන නෑ එතන තියෙනවා ජාති ජරා මරණ එක විදියයි ජරාව වෙනස් මරණය වෙනස් ඒ කියන්නේ මරණය කියන්නේ අතුරුදාන් වීම ජරාව කියන්නේ ගෙවී යාම අවසානයට යනකොට ඒ කියන්නේ මේ සුද්ධ අවස වලට යනකොට අවසානයේදී එතන නේද විභංග ප්‍රකණය කියන්නේ විභාග කිරීමක් නේ පටිසමුපාදේ එක එක අයුරින් දාලා මේ කෙලෙස් සත්‍යය කෙලෙස් නිවන අයු විද්‍යානුව ඒ කුසල මුල තියෙන්නේ කුසල මුල ඉතේ කුසල මුලෙන් ප්‍රසාදේ තියෙනවනේ ආම්තරනේ ඒක ඒක තමයි නිවන් මාර්ගය ඒක වඩන්න ඕන මග. ප්‍රසාද ආදී මොකක් තියෙනව නම් එතන එතන භවයක් දක්වලා තියෙනවනේ හාමුදුරනේ. ඒක තියෙන. ඒ වඩන මග. ඈ? මග එකක් ඵල එකක්. මග ඵල ලැබෙන්නේ. ඒක විස්තර. මග වැඩුවහම ඵල හම් වෙනවා. ඉතින් භවය තියෙනවනේ. භවේ ජාති ජරා මරණ එක තිබුණානේ හාමුදුරනේ. තියෙන විස්තර නැත. භව වඩන එකේ තියෙනද? වඩන එකේ තියෙනවා. දැන් අඩුක මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ධාන වැඩිමනේ. ඔව්. ඒ පළවෙනි දෙහෙන් භව තියෙනවද නැද්ද? ඉතින් ධාන මග කියන එක ඒක භව. ඉතින් භව තියෙන එකක් තමයි ඉතින්. ඒක කෙලවර තමයි සම්මා ඥාන විමුක්තිය. සම්මා ඥාන විමුක්තිය රහත් වෙන්නේ. පටිසමුප්පාදනේ නිවන් දකින්නේ. පටිසමුප්පන්න නිරෝධයේ තුලින් ඇවිල්ලා සතර දහයන් පුරලා සම්මා සමාධියේ පූර්ණකල ඉන්නකොට එතනින් එහාට විදර්ශනාගත වෙනවා. වාසේ වික්ෂර කරපු අර මේ විපාක පටිසමුප්පාදේ තිබුණ නැහැ. වාසේ පෙනෙන බයෙන් අවසන් කරලා තිබුණා. එතන ප්‍රසාද ආදී මොක්ක කින්න දාලා තිබුණ නැහැ. ඒකයි මම අර ඒ ඔය ඉස්තරේ. ඉතින් විභංග අපිට තියෙනවා ඒක. ප්‍රසාද ආදී මොක්ක නැති මේ පටිසමුප්පාදයක් එකේ විග්‍රහ වෙන්නේ නැහැ නේ හාමුදුරනේ විභංග ප්‍රකරණේ පටිසමුප්පාද. ඔබතුමා මේ පටිසමුප්පාද දේශනාව. ප්‍රසාද ආදී මොක්ක එහෙම නැත්තම් තියෙනවා මේ වෙනත් මාර්ගයකින් වෙන. ඕකේ බෑ පටිසමුප්පාද දේශනාව ඔකේ විභංග අරන් කියවල බලන්න. මම විභංග ප්‍රකරණේ ඒක විභංගේ විතරයි කියෝ යම. පිටිවන්න හම්බුනේ. ඉතින් ඔය දැන් ඔබතුමා අල්ලගෙන තියෙන වැඩ කියන්නේ ඔය ඉගෙන ගන්න කමක් නැහැ. මේ සත්තු බල්ල හැදෙන පූස හැදෙන විදිය දැන් ඒකේ කෙලස් එකක් උප්පත්ති පරිසම තමයි පරිසමවද වර්ග දෙකක්. ඉදප්පච්චේතා පරිසම්පාදයක තමයි නිවන් දකින්නේ. මොකද ඉදප්පච්චේතා පරිසම්පාද කියන්නේ? මේ මොත කෙලෙස් හට ගන්න ගමේ. මේ කෙලෙස් පරිසම්පාද එක උප්පත්ති පරිසම් තව එකක්. පරිසම් වර්ග දෙකක්. කෙලෙස් පරිසම්පාද නිරෝධේ නිවන් දකින්නවා. එතකොට කෙලෙස් පරි මේ ඒ කෙලෙස් පරි කෙලෙස් විතරක් නෙවෙයි කෙලෙසුයි මේ අනිත් මොනද මේ උප්පත්ති පරිසම්පාද. කෙලෙසුයි තමුන් ඔක්කොම තමුන්ගේ තියෙන ස්කන්ධයි. කැලේසු ඉස්කන්දයි දෙකම පරි මේ නිවීම නිවන් මාග තියෙන. කැලේස් පරිවර්තනයේ කැලේස් මේ ප්‍රහාණය කිරීමෙන් තමයි සෝපාදසී නිවන්. ඔබතුමා දන්න යෝ පටිසමපාද සෝමම් පස්සති කියනෝනේ. සෝමම් පස්ස ධම්මම් පස්සති කියනෝනේ. යමෙක් පටිසමපාදය දැක්කොත් මම දැක්ක මම දැක්කොත් ධර්මයේ දැක්ක නිවන් දැක්කනේ. බුදුන් දකින්න ගමේ පටිසමපාද දැකීමනේ. මොන පටිසමව දකින්නෝ? ඉදප්පච්චිතා පටිසමපාදය. අන්න ඒක දැක්කොත් කැලේස් සංසී ඉඳලා ගිහින් නිවන් දකින්න ගන්නවා. දැන් ඔබතුමාව කියන ගත්තොත් ලෝක හැදෙන විදිය දැන් ඔකම විස්තර කරන ඔය උප්පත්ති පරිසම්පාදේ ගන්නවා ඕර විස්තරේදී මතකද නැහැ මං අහන්නේ බල්ලා ජාතියක්ද මතකයි නේ බල්ලා පූසා එළුවා ඔහම සත්තු හතර පහ දෙනෙක් කියලා අහනවා මේවා හේතුද ඵලද කියලා අහන මතකයි නේ කට්ටිය ඵල කියනවා කො හේතු හෙව්වම පාතේ අන්න ඒකේ තමයි අන්නේ උප්පත්ති පරිසම්පාදේ ගන්නෙ ඉතින් ඒක මේ චූටි එකක් ඒක වැඩක් ඇති එකක් නෙමෙයි දැන් අපිට බල්ල පූසා හැදෙන එක ඕන්නම් කවුරු ඉගෙන ගන්නතර කමක් නැහැ ඉතින් චිත්ත විදි ගැනතර කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කෙලෙස් සංසිඳනවාද? මගේ මේ සාකච්ඡාවේ ටාගට් වෙන්නේ
සෝවාන් සකදා අනාගාමී යරද සතර දැහැම් පුළ නිරෝධ සමපදාක දැහැනන ක්‍රමයරෙන්න ඕවා නෙමෙයි. තේරෙනවද? ඕවා නැති නෑ ඉතින්. ඔයිටේ තව ලෝක හැදිච්ච විදි දීගෙන එක අග්ගයි සූත්‍ර එකත් ඒකක් තියෙනවානේ. මේක ඒක දැනගත නිවන් දකින්නවාද? ඈ? ඔව්. ඔව් ඔව්. ඔව්. නෑ ඒකද ඔය ඔබතුමාගේ ප්‍රශ්නේ ලෝකේ ප්‍රශ්නයක් ඇත්තට වෙලා තියෙන්නේ. ඕක සියලු දෙනා දන්න ක්‍රමයක්. ඕක මේ මහා අමුරු ඔව් දැන් මේ අපේ සාකච්ඡාව යන්නේ මේ කෙලෙස් සංසිඳව ගන්න. ඕවම කෙලෙස්. ඔව් ලෝකේ වල්ලගෙන ඒවම කෙලෙස්නේ අවසානේ. දැන් ඕකත් එක තර්ක අපි ඔය එලි වෙනකන් සාකච්ඡා කරගෙන ඉන්න බුලන්. ඔව් ඕක විසඳෙන්නේ නැහැ මොකද ඔබතුමාට පටිසමුප්පාද ලිහෙන්නේ නැතුව පටිසමුප්පාද අවබෝධ එන්නේ නැතුව ඕක නිකන් අපි උපතිමා කටපාඩම් කරලා මේකක් විතරක් වෙන ගන්නවා. ඕක පාඩම් ගන්න ඉන්න නරකයි කිව්ුත් නෙමෙයි හොඳයි ඉතින්. අර අපි ලෞකික භෞතික විද්‍යාව ඉගෙන ගන්නනේ. රසායනික විද්‍යාව ඉගෙන ගන්න. අන්න ඒ වගේ වැඩක් වෙනවා. කියන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ අර උදේවයි බලන්නකෝ 50 ආකාරයකින් පටිසමුප්පාදේ. ඔව්. ඒක අර නිබ්බන්ති ලක්ෂණ කියලා පදේ. නිබ්බන්ති කියන අන්තයක් නැහැ කියන එක. අන්තයක් නැහැ. දැන් අවිද්‍යාවෙන් සංකාර කර කර විඥාන හදා නාම රූප හදා පටිසමුප්පන්න වැඩපිළිවෙල එතන ආහාර කියන්නේ මොකද්ද? අවිද්‍යා තණ්හා කර්ම ආහාර දෙනවනේ. ආහාර දෙනවා කියලා කියන්නේ ඒ රාග දේශ මොහ සහිත නැවත නැවත හිතන එකට. ආහාර හර නැති එකක්. නැවත නැවත මේ ආශ්‍රවාද ගැන හිත 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 යනකොට ආහාර දෙනවා. මෙන්න මේම ආහාර දිදී යන යන්නේ අපේ සංසාර ගමන කෙලවරක් නැහැනේ. අපි මෙච්චර කාලයක් ආපු සංසාර ගමනේ අපේ කෙලවරක් පේන්නේ නැහනේ. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ කරගත්තොත් මොකද නම් නිබ්බන්ති ලක්ෂණ අවසානේ එතන විසර කරනවා විපරිණාම ලක්ෂණ. මෙන්න මේ ආශ්වාදයේ විපරිණාමයට පතලා ඉවර කරගන්න පුළුවන්. තේරෙනවනේ? එතන විපරිණාම ලක්ෂණ නේද? අර ආශ්වාදයේ විපරිණාමයට පත් කරන්න පුළුවන්. ඒක ක්‍රමයේ තමයි අවිද්‍යා තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ. මෙන්න මේ පටිසමුප්පාද දැක්කොත් නිවන් දකින්නවා. නිවන් දකින්න පරිස්සමපත උදේ වැයනා උදේ කියන්නේ පරිස්සමපදේ උදා වෙනවා අවිද්‍යා නිරෝධෙන් නිරෝධ වෙලා යනවා. දැන් මෙන්න මේ චක්‍ර දෙක දැක්කොත් එහෙම අනිච්ච දැකලා නිවන් දකින්නවා. නැති පරිස්සමපාද චක්‍ර දහම් දැනුමක් තියෙනවා. ඒක ගැන බලන්න දැන් ගස් හැදුනේ පරිස්සමපාදේනේ. මේ ගස් කොළන් සතර මහා භූත ඔක්කොම පරිස්සමපාදේ හැදුනේ. දැන් ඕක දීගිනික අග්ගන් සූත්‍රයේ තියෙනවා. දැන් ඕකට පරිස්සමපාද හොයලා ඕක කියලා දුලට ඕක අහලා කවුරු නිවන් දකින්නේ නැහැ. තේරෙනවනේ? ඉතින් අන්න අර උදේ වැය ඥානය තමයි අත්‍යවශ්‍යක. උදේ වැය ඥානය තමයි නිවන් දකින්නේ. ඒක තමයි අනිච්ච පිළිබඳ ඥානය. ඉතින් අතන උදේ කියලා කියන්නේ උදා වෙනවා, ආශාද උදා වෙනවා. ආශාදේ උදා කර යන්නේ කෙලවරක් නැහැ. නිබ්බන්ති කියන කෙලවරක් නැති අන්තයක් නැති ගමනක් යනවා. අවිද්‍යා නිරෝධය මේක කියලා කෙලවලා නිවන් පූර්ණ වෙනවා. කෙලස් හට ගැනීමයි නිරෝධය මේ කියන්නේ. උදේ වැය. ඇස කන ඔන්ලයින් ප්‍රශ්න. ඇස කන දිව නාසය ශරීරය අනුව විපාකමය ලෙස පැමිණෙන රූපවලට සැප දුක උපේක්ෂා ධම්ම මනසට පැමිණෙන ආකාරය පැහැදිලිය. නමුත් ලෝකෝත්තර භාවනාව වැනි දේ සිදු කරන විට ඇස කන දිව ඔන්ලයින් ප්‍රශ්නද? ඔව්. ආයි කියන මොන ඉඳලා? ඇස කන දිව නාසය ශරීරය අනුව විපාකමය ලෙස පැමිණෙන රූපවලට සැප දුක උපේක්ෂා මනට ධම්ම පැමිණෙන ආකාරය පැහැදිලිය. ඔව්. නමුත් ලෝකෝත්තර භාවනාව වැනි දේ සිදු කරන විට ඇස කන දිව නාසය ඕෆ් වන විට මනට එන ධම්ම ක්‍රියා කරන ආකාරය විස්තර කරන්න. ඔව් ලෝකෝත්තර ධානය වඩනකොට වෙන්නේ දැන් මේ ලෝකේ ආශ්‍රවාදී අසාරයක දැකපු ආර්ය ශ්‍රාවකයා අන සෝතාපනමට පත් වෙලා ඉන්නේ. මේ ආශ්‍රවාදයන් අනිච්චයි දුක්ඛයි අනත්තයික දැක්කට පස්සේ ආශ්‍රවාද වශයෙන් යන්න ඕනේ නැහැ. ආශ්‍රවාදයක් කියන්නේ රූපයක් දැකලා රූපය සමග රාගයෙන් බැඳෙන්න ඕන ආශ්‍රවාදයක් හදා ගන්න. එතකොට මේ රාගය ප්‍රහීණ කරගන්න පුළුවන් නම් අර බාහිර රූපයේ ආශ්වාද මාත්‍රයක් අත් නැ මේක ගන්න දෙයක් නැ උපේක්ෂා වේදනා තියෙන රූපයක් කියලා දැනගත්තනම් ඔහු රූපයෙන් හිත මුදවනවා, ශබ්දයෙන් හිත මුදවනවා, ගන්ධයෙන් හිත මුදවනවා, රසයෙන් හිත මුදවනවා, ස්පර්ශයෙන් හිත මුදවනවා. මෙන්න මේ පංචකාම ආශ්වාදයෙන් හිත මුදවනකොට ඔහු රාගයෙන් හිත මුදවනවා. රාගයෙන් හිත මුදවනකොට මොකක්ද වෙන්නේ? පළවෙනි වතාවට එනවා ප්‍රථම ඥානෙටපත් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ ප්‍රථම ඥානේ රාග අනුසය රහිතයි. රාග අනුසය නැහැ. අන ප්‍රථම ධ්‍යානයේ රාගේ නැහැ. ඒන විතක් ਵਿਚාර දිනනවා. මෙන්න මෙතනත් තෝරගන්න මේ රාගේ කියන්නේ මොකද? රා අග්‍ර කර ගැනීම. ඒකේ තියෙන බාහ්‍ය ලෝක ඇතුළ බැඳීම 100%ක් අයින් වුණා කියන එක නෙමෙයි. 51%ක් නිදහස් වෙලා තියෙනවා. 49ක් තියෙනවා. 49ක් අපි 60යි 46යි ගන්නකෝ අපි.
160ක් නිදහස් වෙලා තියෙනවා 40ක් බන්ධනේ තියෙනවා 160න් තමයි ධානය පවත්වනවා 140කින් විතක් ਵਿਚාර එන්න ගන්නවා ඒක තමයි මතක ඇති කර්මස්තන වඩා යනකොට ප්‍රථම අධ්‍යයන පීතියල සුඛයල හොඳට දිනනවා ගෙදර ගැන දුව ගැන පුත ඕවත් මතක් වෙනවා රාග කියන එකේ තේරුම සියල්ලෙන් සියල්ල ඉවරයි කියන එක නෙමෙයි සම්පූර්ණ බැඳුනා කියන එකත් නෙමෙයි රා අග්‍ර කර ගන්නවා ඒක 150ට 50ට වඩා වැඩියෙන් මේ පැත්තට බැඳිලා කියන්නේ රාග කියන තේරුම අර මිදෙන කොට 160ක් නිදහසලා තියෙනවා 40ක් බන්ධනේ තියෙනවා අනේ 60 අගෙන් තමයි ඥානේ පවත්වන 40කින් තමයි විතක් ਵਿਚාරේ එන්නේ දෙවෙනි දැහැන්ට යනකොට විතක් ਵਿਚාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වර්ණ වර්ණේ මත විතක් ਵਿਚාර නිරෝධ වෙලා ගිහිලා තනිකරම සවිතක්කන් සවිචාර විතරක් තියෙන ප්‍රීති සුඛ සහිත දෙවෙනි දැහැන සම්බන්ධින ගන්නවා ඉතින් මෙන්න මේ දැහැන් තුන්වෙනි දැහැන්ට ප්‍රීති ආයන තුන්වෙනි දැහැන්ට සුඛ අධින උපේක්ෂා ඒකාගත චතුත්‍ය ඥාන ආලෝකයි පූර්ණයි මෙන්න මේ දැහැන් තලවලට යනකොට අර මොකද වෙන්නේ ප්‍රථම කාම භූමියේ ඉඳගෙන කාම ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන වඩනේ මොකද වෙන්නේ ඊට අනුකූල නාම රූප නිර්මාණය වෙලා ප්‍රථම ධානයට ආйти ධම්ම නිර්මාණය වෙන ගන්නවා ආන ධාන චිත්ත වීති වල විභංග ප්‍රකරණේ ධාන පටිසමුප්පාදේ විසර ගන්නවා කුසල මූලපත්‍යා සංඛාරා කරනට අන්න මනයි ධම්මයි ගැටෙන වෙනවා ප්‍රථම ධානයට ආйти ධම්ම හැදුනට පස්සේ මනංච පටිච්ච ධම්මේද මනෝවිඤ්ඤාණ කියන මේක තමයි ඒ ධානයේ පවත්වන ක්‍රමවේදය අර කාම භූමියේ අසාරයි කියලා මෙනෙහි කළ චේතනා මේ අර නිරෝධ කර කර අභිධංකා නිරෝධ කර යනකොට මොකද වෙන්නේ ඊට අනුකූලව නාම රූප නිර්මාණ වෙන ගන්නවා අන්න මන්නේ වට කරන ධම්ම ලෝකේ මනංච පරි ධම්මේද මනෝවිඤ්ඤාණ කියලා මනෝවිඤ්ඤාණ හටගෙන එතනින් එහාට ප්‍රථම ධානයේ පවත්වන මේ වගේ ධානතල හතටයි ධානය පවත්වන්නේ රූපයකින් නෙමෙයි ඡබ්දයකින් නෙමෙයි ගන්ධයකින් නෙමෙයි රසයකින් නෙමෙයි ස්පර්ශයකින් නෙමෙයි పంచకామని దహన కొన్న බෑ මොකද කරන්නේ మన ధమ్మ లోకే කියලා හිත ක්‍රියාත්මක වෙන්න බෑ ඒ හිත ක්‍රියාත්මක කරනකොට మన ధమ్మ అన్న ప్రథమ ధ్యాన ధమ్మ හදන අර కర్మస్థాన වඩලා ఏకల එක එක అనుకూలව నిదహసల ధమ్మ లోక ప్రధాన හතරක් හැදුනහම අපිට ඕන්ලාට ඇස් දෙක වහගත්තා තුන්වෙනි දහන සමාදිනා ඊට అనుకూల ගතිය ගත්තකම ටක් ගාලා දහන්ට යන්න ගන්නවා మన ధమ్మ වලින් තමයි ඒ දහන පවත්වගෙන යන්නේ නිවන් මාර්ග කියන්නේ නිවන් මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ ආර්ය ධාන වඩන ක්‍රමය. දැන් ගිය සතිය අපි සාකච්ඡාදී පෙන්නවා. මේ ආර්ය සම්මා සමාධිය ධාන වඩන ක්‍රම විසරගද්දී ධාන වඩන මාර්ග කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒක නොවඩන නිවන් දකින්න ක්‍රමයක් නැහැ. මූලික අවබෝධ දරාපන සම්මා සමාධි සමාධිය යන්න ඕන. සම්මා සමාධිය සමාධිය යන මාර්ගය තමයි සතර දහයන් ක්‍රමේ ඊට අනුකූල ධම්ම හදා ගිහිල්ලා චතුර්ථ ධානයට අනුව සම්පූර්ණ ආලෝකය තම්පූර්ණ පූර්ණ වෙචන ධම්ම ලෝකේ සම්පූර්ණම ප්‍රභාසර සුද්ධ හිතක් එන්න ගන්නවා. එතකොට ඒ මොහොතේ ඔහු වෙන පූර්ණ විපාකේ. අවිද්‍යාව නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ. අව්‍යාකෘතකද නාමයි අරක මනායතනේ පවත්තපවත ධම්මෝලි මනායතනේ පවත්තපවත දිගට ධම්ම ඝට්ටණය කරගෙන ඉන්නවා. ඕක තමයි සතර දහයන් වලගලා එතෙන්ද ගියාට පස්සේ පංච නීවර කිසිවක් නැහැ, අවිද්‍යාව නැති නිසා මේ සුද්ධ හිතට පුළුවන් හොඳට විදර්ශනා කරන්න. අර නීවරණ මොනවත් නැහැ හොඳට පටිසමුප්පාදේ විනිහි කරන්න අව්‍යාකෘතක මෙනෙහි කරන්න ඔය ඔයගේ බුදුමාගේ සත්‍වත්වයේ හදින එක මෙනෙහි කරන්න ඔය සත්‍වත්වයේ හදින එක තෝරගන්න තමයි චුතෝපාඥානෙ බලන්න කියලා කියන්නේ දැන් මෙහෙන් කෙනෙක් චුතෝනා පරිසන්දි වුණා අන චුතෝපටි චුති පරිසන්දි වුණා ඒ කියන්නේ චුතෝපාඥානෙ දැන් මෙතන කියලා ඒකට කැමැති කට්ටියට ත්‍රිවිද්‍යාව වඩන්න කියනවනේ පෙරවිසු කඳුබිත හොයන්න කියනවා චුතෝපාඥානෙ හිත තියන්න කියනවා අන්න සත්‍ය චුතල පරිසන්දි වෙනවා. අන්නේ සත්‍ය චුති පරිසන්දි වෙනකොට ඔන්නේ පරිසම්පාද කරනවා. හරියටම හරි. තේරෙනානේ? ඒක කියන්නේ චතුර්ථ ඥාන සම්වැද චුතෝපාඥාන චුති පරිසන්දි. ඔය සත්‍ය හැදෙන විදිහ තමයි විස්තර කරන්නේ. ඕනම සත්‍ය කොහොම තමයි? ඕන කෙනෙකුට ගත්තාම ඉතින් මෙහෙම කෙනාටම ඔය වගේ. ඒක පොදු ක්‍රමයක්, ක්‍රමවේදයක්. හැබැයි උප්පති පරිසම්පාදේ. අර උප්පති පරිසම්පාදේ හොයන ඡන්ද ගියේ කොහොමද? අර පාප මූල හදනේවා. කෙලෙස් හදනේවා. කෙලෙස් හදන ලෝභ විචිකිච්ඡා උද්දච්ච ඔය ඔක්කොම නිරෝධ කරගෙන නිරෝධ කර ගන්න ඕන චතුරාර්ය සත්‍ය ඕන වෙනවා. ආන්න එකට ආශාවාදද නිස්සාරණ ඕන. ඒ කෙලෙස් හට ගන්න චක්‍රය තමයි වැඩිපුර පරිසාර විසර ගන්න. මොකද ඒකෙන් තමයි මිදෙන්න පුළුවන්. ඒ මිදුණත් නැතත් සත්‍ය හට ගන්න ඕක ක්‍රමය තමයි. හැබැයි මේ මිදින් මේකෙන් නිවන් දකින්න පුළුවන්. ඕක තමයි චක්‍රය. හොඳයි. සමානාන්තරය සකස් කර ගන්න ආකාරය පහදා දෙන්න. ඔය සමානාන්තරය කියවම තමයි මනුස්ස සමානාන්තර කියවද එක එකට එක එක සමානාන්තරයදී. සමානාන්තරේ සකස් කර ගන්න ආකාරය පහදා දෙන්න කිවරයක් නැහැ. දැන් මිනිහෙක් වෙලා උප්පත්තිය හදද්දී මේක එක සමානාන්තරයක්. මනුස්ස භවයේදී විපාක දෙන දෙන කර්ම විපාක දෙන මේ කය හදාගත්තා මේක සමානාන්තරයක් තමයි. දැන් කෙනෙකුට මනුස්සකට පොල්ලකින් ගහන්න ඕන. දැන් මේ කය හදාගෙන ඉන්නේ අන සමානාන්තරේ හදාගෙන ඉවරයි. කාගෙන පොලු පාරක් ගන්න සමානාන්තරේ හදාගෙන තියෙන්නේ. තේරෙනවද?
දැන් මේ පෙර පිං වල තියෙන අපිට හොඳට රසට ආහාර ගන්න. අන්න සමනන්තේ හදන දිව තියෙනවානේ. කය හදන් තියෙනවා. දැන් මේ මේ භවයේ සමනන්තේ හදාගෙන තියෙනවා පෙර නිවන් දකින්න හේතු වාසනා තියෙන විදිහට දානමාන දීලා ආර්ය නුසා දානමාන දීලා පෙර ත්‍රි හේතුක උප්පත්තියකින් උපදිලා තියෙනවා. ත්‍රි හේතුක උප්පත්තිය ඉපදලා තියෙන නිවන් දකින්න සමනන්තේ හදන් තියෙනවා. අන්න අන්නන්තර විදිහට අර කල්යාර මිත්‍ය ඇතුළේ සද්ධර්මස්ත්‍රය යෝනිසෝ මනසකාරය හම්බුනොත් මොකද වෙන්නේ? ඔහු නිවන් දකින්නවා. සමානාන්තරයේ කියන එකේ තේරුම තමයි සමානාන්තරය කියන එක. සමානාන්තරය. ඔක භෞතික විද්‍යාවේ තියෙන සංකල්පයක්, රෙසොනන්ස් අනුනාද මූලධර්ම. මතකද නැහැ අපි 10 පන්ති උග ඉගෙන ගන්නවා. පාලමක් උඩින් මහා අලි යනවා. මහා දැඩි අලි යනවා. ලොකු කන්ටේනර් යනවා. හැබැයි මිනිහෙකුට මාච් පාස් කරන්න යන්න දෙන්නේ නැහැ. මේ පුංචි මිනිසු කට්ටියකට මාච් පාස් කරන්න යන්න දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? අර මාච් පාස් කරන එකේ තත්පරයකට අර අඩිය ගහන ප්‍රමාණය අර පාලමේ ස්වාභාවික සංඛ්‍යාතය සමානව මොකද වෙන්නේ? දැන් මේ වගේ තියෙන පාලම මොකද වෙන්නේ? අර මාච් පාස් සමානව පොඩ්ඩක් මෙහෙම වෙන ගන්න. ඔහොම වෙලා 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 මොකද වෙන්නේ? මේක එන්නේ වැල්ල 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 මෙහෙම කියලා කඩාගෙන වැටෙනවා. ඒක ඉන්ටර්නෙට් එකේ බලන්න ඕන නම් collapsing of Tacoma Bridge YouTube එකේ ගහන collapsing of Tacoma Bridge හුලඟට අනුනාද වෙලා කඩාවැටෙන දැන් net එකේ තියෙනවා වීඩියෝ එක බලා ගන්න. අන්න අර 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 පාලමේ natural frequency ස්වාභාවික සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් ගොඩනැගුණාන් පස්සේ ඊට සමාන අන්තරයක් ඇදලා આવොත් එහෙම මේක ක්‍රියාත්මක වෙලා මේ කඩාගෙන වැටෙනවා. අනන්තර සමානාන්තර පත්‍ය තේරෙනවනේ. සමානාන්තරය කියන්නේ ඊට අදාළ ස්වාභාවික යම්කිසි අපි කයක් දරන් ඉන්න නම් අපි කෙනෙක්ගේ ගුටි ගන්න හේතු හදාගෙන තියෙනවා. නිවන් දකින්නත් හේතු හදාගෙන ධ්‍යාන වඩන්නත් හේතු හදාගෙන තියෙනවා. ඉතින් මේ සමානාන්තරය කිව්වම ඔහොම කම පොදුවේ ගත්තාම ඒක ටිකක් අර මහත් දෙවැන්ත මාතුකාවක්. අනන්තර සමානාන්තර ප්‍රත්‍ය සමානාන්තර සමාන අන්තරයක් හදා ගන්නවා. එතකොට මොකද ඊට සමානව ඇදලා ගන්නවා. අන් අන්තර ඇදලා ගන්නවා. අනන්තර සමානාන්තර ප්‍රත්‍ය පුංචි අදහසක් එනදී ඕක දැන් ඔහොම කියන්නේ මොකක් හරි එකක් ඒක අර විශේෂ සිද්ධියක් සම්බන්ධව සමානාන්තර අනන්තර කියනනම් ඔන්න විසර ගන්න පුළුවන්. දැන් මුගලන් මහරහතන් වහන්සේ හොරැල ගහලා මැරුවා. හදාගෙන සමානාන්තරය මොකද්ද? කයත් දරාගෙන හිටියා. පෙර පවුත් තිබුණා. අන පාප විපාකයක් තිබුණා. ඒක උදව් වුණා. කයක් දරාගෙන හිටියා. දැන් අපි දෙවියෙක් ඉන්නවා. දෙවියෙකුට ගහන්න ඕන මිනිහෙකුට. ගහන්න පුළුවන්ද? දෙවියට මිනිහට ගහන්න විදියක් නැහැ. ඇයි බැරි? මිනිහා ගැහුවොත් දෙහිහෙට වදින්නේ නැහැ. ඇයි හේතුව? අර පොල්ලකින් ගැහුවට අන එයාට මිනිහෙක්ගෙන් ගුටි ගන්න සමානාන්තරය නැහැ. ඇයි ගැහුවට වදින්නේ නැන්නේ මේ? තේරෙනවනේ? දෙවියෙකුට බත් මාළු පිණි කන්න සමානාන්තරයක් නැහැ. එයා දෙවිය දිව්‍ය මොකද ඕජස් මොකක් කර තමයි එයාට සමානාන්තරය හැදිලා තියෙන්නේ. අපි මේ හොඳ රස කෑමක් කන මාස් මාන්තු මාළු ඔක්කොම කිරි බිත්තර දාගෙන කන කෑමක්. ඒක කන දෙවියන්ට සමානාන්තරයක් නැහැ. ඇයි? එයා ඝන ඕලාරිකේවට සමානාන්තරය හදාගෙන එයා සිව්ම් මේවට හැදිලා තියෙන්නේ. දැන් තියෙන සමානාන්තරය කියන්නේ යම් කිසි විපාකයක් ක්‍රියාත්මක වීම සඳහා සමාන පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්න ඕන. මේ පරිසරය නිර්මාණය වුණාට පස්සේ ඊට අනුකූල වැදලා අරගෙන තමයි දිගට දිගට සසර ගමන යන්නේ. දැන් මට මේ ප්‍රශ්න කියන්නේ මේ දැන් මේ ගොඩවල් දෙකක් තියෙනවා. ඉන්ටර්නෙට් කොච්චර තියෙනවද? මහා ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙيله ඊට පස්සේ තව 30ක් විතර දෙමින් ඔඩියන්ස් එකට අවස්ථාව දෙමු මේ ප්‍රශ්න පස්සේ. හරි, ඊළඟ ප්‍රශ්න මොකක්ද දැන්නේ? ඔව්. මනසින් සිදුවන මනාප අමනාප සහ ප්‍රියමధుර අප්‍රියමధుර අතර වෙනස පහදා දෙන්න. මනසින් සිදුවන මනාප අමනාප සහ ප්‍රියමధుර අප්‍රියමధుර අමధుර අතර වෙනස පහදා දෙන්න. ඕක මන් ත්‍රිපිටකයේ තියෙන සාක්ෂි සහිතව මේ කියන ප්‍රශ්නෙට උත්තරේ. දැන් රූපයක් දැකම මනාප අමනාප මනාප අමනාප හදෙන්නේ කොහොමද? ප්‍රියමధుර ස්වභාවය හැදෙන්නේ කොහොමද කියන එක දැන් අපි ගිය සැරේ කරා මේ සාකච්ඡාව. ඒකේ ටිකක් කරා පොඩ්ඩක් එක දාලා ඒක අර ප්‍රසන්ටේෂන් ටික දාපු පිළිවෙලේ පොඩි එහා මෙහා වෙලක් වෙලා ඒක හරියටම හොඳට තේරුම් නැති වුණා. දැන් මම ඒක අරගෙන ආයෙසරයක් ප්‍රසන්ටේෂන් ඔක්කොම වෙන ඕඩේකට හැදුවා. ගිය සැරේ ගියප එක වීඩියෝ එක අපි net එකේ තියලා හරිය අමාරුවෙන් අර මේ ඒක නැති වෙලා තිබුණා. ආයෙ හොයාගත්තා. ලබන පේරාදෙනියේ ප්‍රෝග්‍රෑම් එකේ තුන්වෙනි දවසේ පේරාදෙනිය කරන ප්‍රෝග්‍රෑම් එකේ තුන්වෙනි දවසේ පළවෙනි පැය දෙක අහලා බලන්න. එතකොට ත්‍රිපිටකයේ තියෙන පදත් එක කොහෙ තියෙන කියලා විස්තර කරලා දෙන්නම්. ඒක දැන් මම නිකන් කියන්නම්. ත්‍රිපිටකයේ තියෙන පිටු අංක හොන්නම් අන්න එදාට ඒ සාකච්ඡාද ඒක විස්තර කරනවා. ඔක තෝරගන්නේ මෙහෙමයි. දැන් ඇහැට මම කලින් විස්තරේ ඇහැට රූපයක් දැකලා
රූපේ නිසා පෙර පින් විපාකයක එන්න තියෙන්නේ. පින් විපාකයක එන්න තියෙන්නේ මොකද්ද වෙන්න ඕන? මන හදලා මනර ධම්ම ගන්නලා සැපේන ඕන, දුකේන ද උපේක්ෂා දෙන්න ඕන. පින් විපාකයක් නම් සැපේන ඕන. දුක් විපාකයක් නම් මේ පාප විපාකයක් නම් දුකක් යන මධ්‍යස්ත කරන මධ්‍යස්ත වේදනාවක් එන්න ඕන. මෙන්න මේ විපාකයෙන් එන සැපයි දුකයි උපේ රූපේ දැකලා රූපේ උපේක්ෂාමයි තියෙන්නේ. හැබැයි රූපේ මූලිකන මනයි ධම්මයි ඝට්ටණය කරලා හදලා දෙනවා සැප දුක් උපේක්ෂා. මෙන්න මේ සැප දුක් උපේක්ෂාවල සැප වේදනාවක් ආනං ඔන්නකොට මන ආප වෙනවා. දුක් වේදනාවක් ආවනම් අමනාප වෙනවා. උපේක්ෂා වේදනාවක් ආනං මනාප අමනාප. මතකද නැහැ මජ්ජිම නිකාය 3 ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විසර ගන්නවා. මෙන්න මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විසර ගන්නේ මේකෙන් පස්සේ ටික. අර විපාකයල විසර ගන්න නැහැ. විපාකයල විසර කළ තියෙන එකම තැනයි විභංග ප්‍රකරණේ ධාතු විභංගය තමයි විසර කළ තියෙන්නේ. ධාතු විභංගය තමයි විසර කරේ. ඒක ලබන සතියේ ලබන ප්‍රෝග්‍රෑම් එකේ 3 දවසේ ඕක සම්පූර්ණ හොඳට පෙළ ගහලා ලස්සන ගත්තා ඒක. අනිවාර්යයෙන්ම අහන්න ඒ අතිශය වැදගත් කාරණාවක්. ඊළඟට දුක් විපාකයක් එනවා. පෙර අකුසලයන් නම් කළ තියෙන්නේ. රූපය දැකලා රූපය නිරුද්ධ වීම සමගම මන නිර්මාණය වෙලා මනෝ ධාතු නිර්මාණලා මනංච පටිච්ච ධම්මේද මනෝ විඥානනි ධම්ම ධාතුයේ තියෙන දුක් වේදනාවක් අන්න අන දුකක් ගැන දෙන්න ගන්නවා. අරක සැපක් ගැනද මේක දුකක් ගැන දුන්නා. විපාක දුක ඈ. අන්නේ විපාක දුක තම අමනාපයක් හට ගන්නවා. අර සමහර මිනිස්සු දැක්කම අපිට මේක නම් මට හරිය අල්ලන්නේ නැහැ වගේ. අර අල්ලන්නේ නැහැ වගේ කියන්නේ මොකද්ද? අපිට පොඩි ඉරිටේටිව් එක හරියන්නේ නැහැ. තව සමහරකට දැක්කම කවදාවත් දැකලත් නැහැ. අනේ යානම් හරි ෂොක් උදව් කරන්න හිතෙනවා. ඒ මොකද්ද වෙන්නේ? දැක්කහම අපිට සෝමනස්සයක් අට ගන්නවා. ඒ කියන්නේ ඒ දෙන්න අතර තියෙන මොකද්ද? පෙර පින් විපාකයක් තියෙනවා. සමහර අපි හොඳයි ෂොක් කියන කෙනා. තව කෙනා නෑ නෑ ඕකට අහු වෙන්න බෑ. ඕක මහා මට දැක්කහම එපා වෙන ඕක. අපි යාළු එහෙම කියනෝ නේද? අපි කියන හරි ෂොක් අර කෙනෙන් නරකයි කියනවා. එකම මිනිසයා. ඒ මොකද්ද? විපාකමය වශයෙන් තියෙනවා අපිට මනාපයක් අරට අමනාපයක් ගැන දෙයි. අන මනාපමනාප. ඔය මනාපමනාපය වැඩිලා වැඩිලා ගිහිල්ලා අන්න හිත ගන්නවා රාග දේශ මෝහ. ඒක මතකද පිටකෝපදීසේ විලා විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ 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 කියලා විසරලා තිනවා. අන්න එක වැඩෙන්නේ එහෙමයි. මුලින්ම විපාකයෙන් එනල් දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒක අபிසංකාර කර ගන්නවා. අන්න රාග දේශ මෝහ මට්ටමට ගියාට පස්සේ අபிසංකාරල කියන්නේ. ඊට කලින් විපාකේ රාග දේශ මට්ටමම අபிසංකාර. පෙර ටික අයින් කරන්න බෑ. පස්සේ රාග දේශ මට්ටම ටික අයින් කරන්න පුළුවන්. රාගක්ෂේ දේසක්ෂේ මෝහක්ෂේ කරන මොකද වෙන්නේ? රාගදේශම උපහිනයි විපාක ඉතුරු වෙනවා. අபிසංකාරය නිරෝධයි. ඔච්චරයි වැඩේ. කෙටියෙන් කිව්වම ඔච්චරයි. ඔක ත්‍රිපිටකයේ කොහෙද තියෙන පිටු අංකත් එක්ක ලබන නුවර සාකච්ඡාවේ 3 දවසේ පළවෙනි පැය දෙක අහන්න. ඒ ගානට arrange කරලා තියෙන ලස්සනට පිටු අංකත් එක්ක එන විදිය ත්‍රිපිටක සාක්ෂි සහිතව. ඔඩියන්ස් එකෙන් ආවනේ. හොඳයි. දැන් 2 වෙලාව. මම හිතන්නේ මේ සාකච්ඡාව මම හිතන්නේ අපිට මට මේ විදිහට දවස් 5ක් වුණේ මම හිතන්නේ. ඒක දැන් 2 එහෙනම් අපි 3 ඉඳලා 5 වෙනකන් නැවතත් අපි ඔබ සිල් දෙනා කැම් බීම තියෙනවා අරගෙන 3ට පටන් ගන්න 5 වෙනකන් ඔව් මේ වගේ අපි ඉදිරියේදී පුළුවන් වෙලාවට දැන් මේ වැඩේ තමයි අපේ භාවනා ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපි. අපි ආ දස්සනින 5ත් අපි ඉවර කරලා කර්මස්ථාන වඩනවානේ. ඒ කර්මස්ථාන වඩවත දවස් 14 ප්‍රෝග්‍රෑම් තියෙනවානේ. ඒ දවස් 14 ප්‍රෝග්‍රෑම් වල මේ වගේ ප්‍රශ්න ටික මතක ඇති හැමදාම භාවනාවට ආපු කට්ටිය දවස් 14ක් තිස්සේ 3 ඉඳලා 5 දක්වා සීසන් එකේ මුලම පැයක් එකහමාරක් කරන හැමදාම ටික ලිහලලා අර ප්‍රශ්න ලිහල ඉවර කරනවා. තේරෙනවනේ? ඒ දැන් මේ එක දවසක අපි දාගත්තේ අර මේ මොකද මේ සත්‍ය දැන් අපි මාස 3යි 4කින් විතර සාකච්ඡාවක් කරන්න බැරි වුණා. ඒක සත මේ සාකච්ඡාවට දාගත්තේ කොළඹ ප්‍රදේශයේ කරන මේ අවුරුද්ද එකන අවසාන සාකච්ඡා මේක ලබන මාසේ සාකච්ඡාව තියෙන්නේ නුවර තියෙන දිගටම සාකච්ඡා 4 නුවර තියෙනවා. ඊළඟ මාසේ නොවැම්බර් මාසේ තියෙන්නේ රත්නපුරේ. එතකොට දැන් මෙහෙ කරන අවසාන මේ සාකච්ඡාව ඒක සඳහා විශේෂ දවසක් දාගත්තේ මොකද ප්‍රශ්න ගැටළු කොච්චර අපි කිව්වත් මේක ආයේ කොහෙන් හරි පටලවා ගත්තේ එහෙම තියෙනවා. මොකද කිව්ව එක හරියට නොතේරිචේව තියෙන්න පුළුවන්. නැවත දහම් ප්‍රශ්න ටික ලිහෙන්නේ නැතුව කර්මස්තන වැඩුවට වැඩෙන්නේ නැහැ. මේ දහම් අවබෝධය නැත්නම් කර්මස්තන වැඩෙන්නේ නැහැ. ඒක නිසා දහම් ප්‍රශ්න විසඳෙන්න මොන? ඒතර දවස් 14 ප්‍රෝග්‍රෑම් දාලා තියෙන්නේ අපේ භාවනා අතරමැද දාලා තියෙන්නේ. ඒ අතරමැද සාකච්ඡා හැමදාම අපි මේක ප්‍රශ්න විසඳනවා. ඒ ටික මේක කාලයක් යන විසඳ ගන්න. මොකද දහම් ප්‍රශ්න එනේම ටික පොඩි ප්‍රශ්නයක් තියෙන උත්තර දෙන කෙනෙක් නැහැ. ප්‍රශ්න නෝනකට උත්තර දෙන කට්ටිය නැහැ. ඉතින් මේ කීප දෙනා 5-6 දෙනෙක් කරන අපි මේ මොකද
මහාන වෙච්ච කට්ටිය ඇතුළේ උත්තර දෙන්න මොකද එක හැරේටම එහෙම්මෙන් අහපුවාම ප්‍රශ්න උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. මොකද මහා ලොකු විෂයක් මේක. මේක මේ මේක මොකද අපි මේ අපි ඉංජිනේරින් වල තියෙන තනිකර ගැඹුරු මැතමැටික්ස් ඕන තරම් ඉගෙන තමයි මේ බුදුදහමේ තංගල ඊට වඩා ගැඹුරුයි. අච්චර අමාරු ගණන් ඕන එකක් හදනවා. හැබැයි මේව තාම සමහරව තේරෙන්නේ නැහැ. ඒ වෙලා තියෙන ඒවයි තියෙන ගොඩක් මාතෘකා පාළේ. ඒක තමයි එක සූත්‍රයක් ලියන්න සූත් දැක දෙන එක වැඩක් කියන්න ගියාන් පස්සේ අර වටේ තියෙන සූත්‍ර ගලපලා මහා ගොඩක් කාර්යයක් තියෙන මේ වැඩේ. ඒක තමයි හරි අමාරු එක සැරයක් දැන් ප්‍රශ්න අහන්න ලේසි. උත්තර දෙන්න කට්ටිය නැහැ ඇත්තටම. ඒ ඌනතාවයක් තියෙනවා. අහන හැම පැත්තෙන් කොහෙන් එවත් උත්තර දෙන්න බෑ. මොකද දන්න අපි මොකද මේ අපේ අපිත් එක්ක මේ ඉන්න ගෲප් එකේ බහුතරයක්ම මේ නිකම් මේ ඉංජිනේරින් ඉගෙනගෙන ආවිලා මේ අවුරුද්දක් ඇතුළත මේ මහාන වෙලා මේ බණ ඉගෙන තියෙන්නේ. තේරෙනවනේ? එතකොට මේ අපේ මේ දැනුම අඩුයි. දැන් මම මේ මෑත කාලේ තමයි දැන් විශාකා බුදුසසුන සෝවාන්ලා තියෙන මේ අවුරුදු 4-5 දන්නේ මං. පුංචි කාලේ දහම් පාසල ගිහිල්ලා නෑ අපි. පුංචි කාලේ දහම් පාසල ගිහිල්ලා නෑ බුද්ධ ආගම ඉගෙනගෙන නෑ මොකක්වත් කොල්ල නෑ. පාලි දන්නෙත් නෑ. එහෙම දැනුම් සම්බාර තියෙන කට්ටිය නෙමෙයි අපි. තේරෙනවනේ? අපෙන් අර ඒ වගේ ටයිප් එක අපේ මේ ඉන්න බහුතර අපිත් එක්කින හාමුදුරු ඉන්න දැන් 8 දිනේ 10 දිනේක විතර ඒ සියලු දෙනාම මේ ෆිසික්ස් කරලා ඒ ෆිසික්ස් ඉගෙන ගන්න කට්ටිය. ඒ කට්ටිය කවදා අර පාලි පද කිව්වට අපිට තේරෙන්නේ නැහැ. පාලි පදයක් කිව්ව මම කියන්නේ මහත්යෝග සිංහලෙන් කියන විතර තෝරලා දෙන්නා. අර දහමේ යම් කිසි ප්‍රමාණයක් තේරෙනවා. ඊට වැඩි අර ගැඹුරු අර තව සමහර කෑදේ තේරෙන්නේ නැහැ. අහන්න කෙනෙකුත් නැහැ ඉතින්. ඔව්. අපිත් සමහරට දැන් දන්නේ නැත්නම් පොතක් පතක් බලලා කොහෙන් තමයි හොයාගන්නේ. ඒකද මේ බුද්ධි වුණතාවය තියෙන මේක ඇතුලේ. ඒක පිළිගන්න සියලු දෙනා නැත්නම් අපි කියන කටේ රහත් වෙන්න එපේ. ඒක මූලික සෝවාන් සකුද ඒ මට්ටමේ තේරෙනවා. අනිත් එක තමයි දැහන් මට්ටම තේරෙනවා. දැන් හැම සූත්‍ර කාණ්ඩයක්ම හරි අමාරුයි ඒවා. මොකද ඒව මොන අර්ථයෙන් කියලා තේරෙන්නේ නැහැ. මොකද ඒව පරිවර්තන දෝෂ තියෙනවා. අවුරුදු 2500 ඇතර ඕකේ තියෙන ඕකත් දන්නෙත් නැහනේ. හැබැයි සමහර ඒවා තියෙන අපිට ගෝචරයි. තේරෙන හැමතිස්සෙම අර කීප එක ධර්මතාවය දරනවාද කියලා බලන්න ඕන. පොතේ තිබිච්ච ගන්නේ නැහැ අපි මේක. දැන් සමහර සංකල්ප දැයලා මාස 3-4ම කියන්න. කලින්ද ඔය ඇහැට රූප උපේක්ෂා ශබ්ද උපේක්ෂා ගන්ධ උපේක්ෂා රස උපේක්ෂා කියන එක දැනගෙන අපේ මේ අපේ ළඟම ඉන්න හිතවත් සාමාන්‍යයෙන් අපි බුද්ධියක් තියෙනවා කියලා හිතාගෙන අපි ධර්මදර කට්ටියත් එක්ක කතා කරලා මේක මෙහෙමකක් තියෙනවා උබලගේ දෙන්න කියලා එහෙම සාකච්ඡා කරලා තමයි කියන්නේ. නැත්නම් අපි ටිකක් ගිහලා ආයතනයක් මොකද පොතේ තියෙනවා පොතේ තිබුණට අපිට ඒකට හරිය උදාහරණයක් නැද ඒක තේරෙන්න ඕන. එහෙම ටිකක් මේක ටිකක් වැඩි ටිකක් ගැඹුරුයි. බොහොම සරල නිකන් සුමට ගමනන්නේ දැන් ගණන් විද්‍යාව ඕන එකට රට්ටකල් කියලා දෙන්න පුළන්නේ. ඔය ලෝකේ ඕන අමාරු ගානක් කරන හදන්න පුළුවන්. කොහෙන් හරි කරකවල හදා ගන්න පුළුවන්. දැන් මේව විසඳ ගන්න වෙලා තියෙන ඒවා ඒ තියෙන ත්‍රිපිටක සාක්ෂි නේද? දැන් දබුතුමාගේ අර මොකද්ද මේ කවුරු හරි එක මහත්තයෙක් කිව්වා මේ බම්බයක් පමණ ශරීරය කියලා. දැන් ඒ වාක්‍ය කාණ්ඩේ තියෙනවා ව්‍යාම මත්තේ කලේවරේ. දැන් ඔහොම තියෙන්නේ. දැන් ඔක සිංහලේ පරිවර්තනය කරනවා බම්බයක් පමණ කයත් තුළ තියෙනවා කියලා. ඇත්තට ඔතන තියෙන සත්‍යය ගැන ව්‍යායාම මාත්‍රයයි. ඇහැ කන දිවනාශේ ශරීරයේ මන ඔය හයෙන් එක තැනකින් එක වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ. ඇහෙන් රාගයෙන් එකක් ක්‍රියාද දේශයක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ සත්වත්වයේ පවත්ත සත්ව කියන්නේ මොකද්ද? සතෙක් කියන එක නෙමෙයි සත්වත්වයේ කියන්නේ. රාදය සත්ත්ව යනු රාග දේශ මොහයට නමකි. නැත්තම් සමිද්ධි සත්ත්ව ප්‍රඥා සූත්‍රය ගන්න ඕන. සංයුක්තිනේ 4. සත්ව කියල කියන්නේ මොකද්ද? රාග දේශ මොහ නමක්. සතෙක් ඉන්නවා කියන එක නෙමෙයි. දදතෝක වරද්දන්න හැමතැන සත්ත්ව පුද්ද දෘෂ්ටිය කියලා විතර ගන්න. අපි සතෙක් ඉන්න සත්ත්ව කියන්නේ මොකද්ද? රාග දේශ මොහේනම තෘෂ්ණාවට නම තමයි සත්ත්ව කියන්නේ. ඉතින් ත්‍රිපිටකේ රාග සූත්‍රය දිනනවා. රාග දේශ ප්‍රධාන සත්ත්වත්වේ ප්‍රහීනයි. සතෙක් ඉන්නව නැත කියන එක නෙමෙයි. අනාත්මයි කියන ආත්මයි කියන කට්ටිය මම ඇත මම නැත කියන කට්ටිය ආත්මයක් තියෙනවා සතෙක් ඇත කියන අර්ථය ගන්නවා. ඒක වැරදි. සත්ත්ව කියන්නේ රාග දේශම නමක්. ඉතින් ඒක අරගෙන අතන ගලපන්න ඕන. සත්ත්වත්වේ පවත්තන්නේ රාගයෙන් රාග දේශ මොහේ තුනෙන් එකයි ක්‍රියාත්මක වෙන්නේ. රාගයෙන් ක්‍රියාත්මක වෙනවා ඇහෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ මොහොතේ කණෙන් අනික් එකකින්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ සත්වත්වයේ එක මොහොතක් ගත්තොත් ව්‍යායාම මාත්‍රයක් තියෙනවා. රාගයෙන් හෝ දේශයෙන් හෝ මොහයෙන් හෝ මේ හය පොලින් එක ව්‍යායාම මාත්‍ර සත්වත්වයේ කියනවා. ඔය තියෙන ව්‍යාම මාත්‍රයක ව්‍යායාම මාත්‍රයක ඔය තියෙන්නේ. ඒක ගත බඹයක් පමණ කය තුල මේ නිවන පණවනවා කියලා. දැන් බඹයක් පමණ කය තුල බඹේ මේ නිවන පණවලා කියක් ගාලා ගත්තොත් එහෙම සමහර එක සත්‍යෝ ඉන්නවා බඹනේ බඹ ගණන් දිගයි දැන් සුද්ධ ජීවියකට චුට්ටි තේනානේ දැන් මිනිස්සෙකට බඹයක් දිගද සත්‍යය දැන් බ්‍රහ්මයට නිවන් දකින්න රූපාවචර බ්‍රහ්මයට නිවන් දකින්න බැරිද දැන් රූපාවචර බඹයක් දිගද හෙවොත් එහෙම මේ ව්‍යායාම මාත්‍රය ඒක තියෙනවා අංගුත්තර නිකායේ එක සූත්‍රයක තියෙනවා ඔය කෑල්ල තියෙනවා මේ එක මොහතක මේ පටිච්ච සමුප්පන්න මොහතක් විතර සත්‍යය තියෙන්නේ
රාග දේශ මොකද සත්වත්තේ පවත්වද්දී ඒක එක මොහතක ව්‍යායාම මාත්‍රයක් තියෙනවා. ඒ ව්‍යායාම මාත්‍ර නතර වෙනවා ඉවරයි සත්වත්තේ. රහත් උනා. ඔනෝකව කියන්නේ. ඉතින් අර පරිවාත දෝතරවත් එක් ගලප 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 වල හොක හරි අමාරු විසර ගන්න. නිදහතේ විවේකයෙන් සමාධිගතලා ඉන්න පුළුවන්. දැන් මේ කරන්නේ වැඩි වැඩක් කරන්නේ මේ. දැබට නිවන් මාර්ග කියලා දින මේ මහා එන කරදරකාරී වැඩක් කරන්නේ. මේක වරදවා ගන්නවා මේ මොකක් හරි මේක නිකන් අර ෆැන්ටසියෙන් ගන්න ගන්නේ මේ. දැන් මේ වැඩේ නැත්නම් වැඩිය හොඳයි. කැලේකට ගියා, පින්ඩපාත කරගත්තා, සමාධිය සම්බන්ධව හිටියා. දැන් මේ වැඩේ කරන්නේ මොකක් හරි ලබා ගන්න දෙයක් නෑ. ඔබලට දැන් දැහැන් වඩන මේ මාර්ගේ වඩන්න කවුරුවත් නෑ. ඒ වඩන්න කවුරුවත් නැති නිසා කොරන්න දෙන නිසා කොරණු ඇරෙන්න. කවුරු හරි මේ මාර්ගයල මෙතන දෙන්නේ තුන්දෙනේ කියන ගත්තොත් අනිවාර්යයෙන්ම මේක දාලා යනවා යන්න. ඒක තමයි මේක අර වුමනාවගේ මහා මියන් අර මේ උද්‍යෝගයෙන් එහෙම අර ෆැන්ටසියෙන් කරන එකක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක තමයි මේ ගෙවල් දොරවල් අම්මා තාත්තා නෝන මහත්තයා ඔක්කොම ටික දාලා රැකී ආරක්ෂා සියල්ල අතල් ලැබිලා තියෙන්නේ. නමුත් යුතුයකමක් තියෙනවා මේ නිවන් මාර්ග වෙන කවුරක් දන්නේ නැහැ. ඒ දන්නේ නිසා ඒ දන්න ටික කියලා දීමේ යුතුයකමක් තියෙන. මොකද මේක අර අහගන්න කෙනෙක් නැහැ මේ කියන්නේ. එහෙම නැතුව මේක කරලා ඔබලගෙන් කීයක් හරි කඩා වඩා ගන්න ඕන නම් ඕනතරම් සල්ලි හම්බ වෙනවා. අද වැඩ අයින් වෙලා ගියොත් එහෙම හෙටද 110ක 20ක පඩියකට යන්න පුළුවන්. රස්සාවට යන්න පුළුවන්. කන්න බොන ඉදින ඔක්කොම තියෙනවා. ඒකන කිසි ප්‍රශ්නයක් නැහැ. හතර කේන්දරේ පාළුවත් නැහැ. ඒ වගේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. මං ගැන දන්න සිල්දා දන්න හොඳට කාලා බිලා අඩිය ගහලා හිටු මම. ඒක නිසා මේක පුංචි දෙයක්. නමුත් මේ මාර්ගයේ දැන් මේ විවර වෙලා තියෙනවා මේක කියලා දෙන කෙනෙක් නැහැ. ඒ අඩුපාඩු නිසා කියලා දෙනව ඇරෙන්න නැත්තම් මේක මහා හරි 1000ක් මේක ඉතින් ඇයිද අහන වහන ඉවරයන්නේ නැහනේ. ඔව් කියනෝ කියන ඉවරයන්නේ නැහැ. ඉතින් යන්නේත් නැහැ. ඒක තමයි හැමදාම කියන්නේ මේක තේරෙන්නේ නැත්නම් එන්න එපා කියන්නේ ඒකයි. එන්නේ නැති කට්ටියට බොහොම පිං. බලන්න හැමදේම උත්සාහ කරලා පරණ රෙකෝඩින් අහලා මේක තම තම ලියා ගන්න බලන කට්ටිය එන්න. දැන් ලියා ගන්න ඕන කට්ටිය විතරක් ඇවිල්ලා ලියා ගත්තම හොඳට ඕම ඇති. දැන් තර්කවාද මොකක්වත් එහෙම ඕනේ නැහැ. මේක අර ඌමනාවේ මේ දහම ලියා ගන්න. මට නිවන් දකින්න ඕන. ආන්නේ අදහසින් ඇවිල්ලා ඇහුවාම ලේසි නැත්තර ඊට විරුද්ධ වෙලා අහන්න ගියාම හරි වෙහෙසයි. කියන එක ඔළුවට යන්නේ. ඒ යන්නේ මොකද නීවරණි මන අහනවා. ඔව් මම පොර වෙන්න ඇවිල්ලා බණ අහන ගත්ත නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඒකම නීවරණයන්නේ. ඔව්. ඒක මතක තියාගන්න හැමදේම දහම ලියා ගන්න අහන එහෙම එළි වෙන ප්‍රශ්නවලට ගැටලුවක් නැහැ. අර ඒක දහම ගලාගෙන එනවා. ඒකයි. ඒ විරුද්ධවාදී ප්‍රශ්න නම් තමයි බුද්ධ සාධනේ බුදුහාමරෝ පව සද්ද නැතු ඉන්න සමහරට. එහෙම ඒවා තියෙනවා. ඔව් හැමදෙස්sem දහම ලියා ගන්න අදහසින් ලියා ගන්න අහන මෙන්න මේ තියෙන මොකක්ද කියලා. එතකොට දැන් ලිහිසි වැඩේ. ඔව් මේක මේ ආශ්වාදයෙන් ගන්න එකක් එහෙම නෙමෙයි. කොරන දෙයක් කවුරුවත් නැති නිසා කොරන වෙලා තියෙන නිසා ඔව් එහෙම එකක් කරන එක විතරයි. හොඳයි. සියදා තිරුවන් සරණ නම් අපි 3ට නැවතත් සාකච්ඡා ආරම්භ කරමු.